හරි එහෙනම් පුතේ ආයුබෝවන් ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් හරි මම හිතන්නේ මොනවා හරි පුංචි ගැටලුවක් වෙන්න ඇති නේද එතකොට අපිට අද කතා කරන්න යන්න තියෙන දරුවනේ උග්‍රසේන නම් සිටුපුත්තුගේ වස්තුව කියන පාඩමත් එක්ක තමයි අද අපිට සම්බන්ධ වෙන්න තියෙන්නේ අපි එදා ඒකේ සරල අර්ථයේ කතාවේ සරල අර්ථය අපි එදා කතා කරා ලිව්වා සාකච්ඡා කළා එතකොට අපි අද ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ පුතේ උග්‍රසේන කතාවස්තුවේ පොතේ මුලින්ම අපිට හඳුන්වලා තියෙන කරුණු ටික පොඩ්ඩක් අපි සංක්ෂිප්තව කතා කරගෙන ගිහිල්ලා අපි පාඩමට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ එතකොට ඔයාලට මතකයි අපි අර මේ ලබා දුන්න ටියුට් එකේ පුතේ මුලින්ම තිබුණනේ අපි ප්‍රශ්න ටිකකට උත්තර ටිකක් ලිව්වා නේද පැහැදිලි නේ ඒක එතකොට ඒ කරුණු ටිකම තමයි ඒ කියන්නේ මේ පොතේ මේ මුලින් අහලා තියෙන කරුණු ටික ආශ්‍රය කරගෙන තමයි අපි මේ ප්‍රශ්න ටික හදලා තින්නේ තවත් අමතර කරුණු කාරණා කීපයක් ඒකට එකතු කරලා ඔයාලගේ දැනුමට සම්බන්ධ වෙන්න ඕන නිසා හරි එතකොට අද එහෙනම් අපි මේ කහපාට කොටස ඇතුලේ තියෙන පාඩම් පිළිබඳව හැඳින්වීම සාකච්ඡා කරලා අපි එහෙනම් පාඩමට යන් හරි එහෙනම් හැමෝම 79 වෙනි පිටුවත් එක්ක සම්බන්ධ වෙන්නකෝ අච්චු පුතේ හරි දඹදෙනි රාජධානියේ දෙවන පෙරකුම් රජු දවස රචනා වූ ග්‍රන්ථයක් ලෙසින් සද්ධර්ම රත්නාවලියේ හැඳින්වේ එතකොට දඹදෙනි රාජධානිය කියලා කියන්නේ සිංහල සාහිත්‍යවල සිංහල සාහිත්‍යයේ හරිම සුවිශේෂී යුගයක් බවට පත්වෙච්ච කාල සීමාවක් සිංහල බණකතා සම්ප්‍රදාය තුළ විශිෂ්ට කෘතියක් වෙච්ච සද්ධර්ම රත්නාවලිය ලියවීම සඳහා අවකාශයේ අවස්ථාව සැලසෙන්නේ පුතේ මෙන්න මේ කියන දඹදෙනි සාහිත්‍ය යුගයට හොඳට මතක තියාගන්න. එතකොට දඹදෙනි සාහිත්‍ය යුගය කියලා කියන්නේ දඹදෙනි රාජධානිය කියලා විතරදී අපි කතා කරන්නේ දෙවන පෙරකුම් රජු දවස කියන කාල සීමාවට දෙවන පෙරකුම් රජතුමාගේ කාල සීමාව කෘතිය අවසානයේ කත්‍රෝ සඳර්ශන ගාථාවෙහි සද්ධර්මයේ ස්ථීර පැවැත්ම කැමැති වන ධර්මසේන නාහිමියෝ උතුම් සද්ධර්ම රත්නාවලිය ලියූහයි දැක්කේ. එතකොට අර අපි අහලා තිනෝ ගාථාවක් සද්දම්මට්ටිති මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ පවාස අකාශී පවරං ඊතං සද්දම්ම රත්නාවලින් කියලා රතනාවලින් කියලා හරි අපුරු ගාතාවක් තියෙනවා. එතකොට ඒ ගාතාව තුළින් අදහස් කරන්නේ සද්ධර්මයේ තුළ සද්ධර්මයේ ස්ථීර කියන්නේ ලොකු කාලයක් තිස්සේ ලොකු පැවැත්මකට කැමැති වෙච්ච ධර්මසේන හාමුදුරුවෝ මේ සද්ධර්ම රත්නාවලිය නිර්මාණය කළා කියන එක තමයි ඒ ගාතාව තුළින් අදහස් කරන්නේ. ඒතොර ඒ අදහසම තමයි මෙතනදිත් අපි මේ සාකච්ඡා කරන්නේ. සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ කතුවරයාගේ අරමුණ ග්‍රන්ථ ආරම්භයේ ඉතා නිර්වල ප්‍රකාශ වේ. එතකොට ඔන්න මතක තියාගන්න කතන්දරය තුල මේ සද්ධර්ම රත්නාවලියේ තියෙන මේ කතන්දර ලියන්නේ ඇයි? මොන වගේ අරමුණක් මූලික කරගෙනද මොන වගේ අරමුණක් මූලික කරගෙනද මේ සද්ධර්ම රත්නාවලිය රචනා කරන්නේ? මොකද මේකට හේතුව කියන එක ධර්මසේන හාමුදුරුවෝ ප්‍රධාන වශයෙන්ම පුතේ මේ කතාව ආරම්භයේදී අපිට ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම. යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දයේ ඇතිව ධර්මාභී යෝගීට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත්නා. එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලියේ නම් වූ ප්‍රබන්ධයක් කරම්හ. යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දේ ඇතුව යම් කිසි කෙනෙකුට නුවණ ගොඩක් අඩු වෙන්න පුළුවන්. හැබැයි එයා කුසල ඡන්දේ ඇතුව එයා පිනක් දහමක් කරගන්න ඡන්දයක් හිතේ කැමැත්ත තියෙන්න පුළුවන්. හරිද? ධර්මාභියෝගයට උපදෙස් ලදින්. එතකොට ඒ වගේ අයට ධර්මයේ තුල හැසිරෙන්න අභියෝගයක් විදිහට ධර්මයේ තුල හැසිරීම ඇත්තම අභියෝගයක්. ධර්මානුකූලව හැමෝටම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහෙනේ. ඒ නිසා මෙතන සද්ධර්ම රත්නාවලිය කතුවරයා කියනවා යම් කෙනෙක් නුවණ මදවත් නුවණ අඩු වුණා කුසල ඡන්දේ ඇතුව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර. එතකොට බණ දාම අහන්න ඊට පස්සේ දන් දෙන්න
සිල් රකින්න හිතේ ආසාවක් ඇති කරගෙන නිවන් සාදා ගනිත්තා. එහෙමයි නිවන් අවබෝධ කරගන්නවා නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලියේ නම් වූ ප්‍රබන්ධයක් කරන්න. අන්න ඒ වගේ සත්පුරුෂයන් වෙනුවෙන් තමයි මේ සද්ධර්ම රත්නාවලිය රචනා කරන්නේ කියලා ධර්මසේන හාමුදුරුව හරි අපූර්වට මෙතනදී පැහැදිලි කරනවා පුතේ. පූර්විකාවේ දැක්වෙන මේ සඳහනට අනුව සද්ධර්ම රත්නාවලිය රචනා කොට ඇත්තේ සාමාන්‍ය පොදු ජනතාව අරමුණු කොටගෙන බව පැහැදිලි වේ. එතකොට සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හාමුදුරුව රචනා කරන්න පුතේ මේ ගොඩක් වෙලාවට මේ සමාජය තුළ මහා බලවත්යයි ප්‍රබල පැලැන්තියක් වෙනුමේ නෙමෙයි. කැත්ත උදැල්ල අරගෙන හේනට කුඹරට ගිහිල්ලා එදා වේලා හරි හම්බ කරගන්න ලොකු වෙහෙසක් මහන්සියක් දරන අවංකවම හරද සාක්ෂියට එකඟව වංචාවක් නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ. හරිද? එතකොට මේ මිනිස්සුන්ගේ ආර්ථිකය දුර්වල වුණාට මේ මිනිස්සුන්ගේ පින්කාර සිටුවිලි හරි ලස්සනයි. ඒවා ගොඩක් වර්ධනය වෙච්ච දේවල්. ඒ නිසා ධර්මසේන හාමුදුරුව කියන මොකද්ද කියන්නේ? සාමාන්‍ය පොදු ජනතාව අරමුණු කරගෙන තමයි මම මේ පොත ලියන්නේ. හරිද? සද්ධර්ම රත්නාවලිය ලියා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේ ධම්මපදට්ඨ කතාවේ සිට. එතකොට ධම්මපදේ කියන අපි අහලා තියෙනවනේ ධම්මපදේ. එතකොට ධම්මපදේ බෞද්ධයාගේ අත්පොතනේ. එතකොට මේ ධම්මපදේ කියන ග්‍රන්ථයේට අටකතාවක් විදිහට බුද්ධඝෝෂ කියන හාමුදුරුව ලියනවා පුතේ ධම්මපදට්ඨ කතාව. ධම්මපද අටකතාව. එතකොට ධම්මපදට්ඨ කතාව කියන මේ අටකතාව එහෙම නැත්නම් බුද්ධඝෝෂ හාමුදුරුව ලියපු මෙන්න මේ කෘතිය මූලාශ්‍රයක් බවට පත් කරගෙන ඒ කියන්නේ ඒක මූලික කරගෙන තමයි ධර්මසේන හාමුදුරුව මේ ග්‍රන්ථය නිර්මාණය කිරීම සඳහා තමන්ගේ ගුරුවරයා විදිහට සද්ධර්ම රත්නාවලියේ ගුරා විදිහට මේ ධම්මපදට්ඨ කතාව පාවිච්චි කරගන්නේ. ධම්මපදට්ඨ කතාව යනු ධම්මපද නම් ගාථා සංග්‍රහයට ලියලා ලද පාලි අටුවා ග්‍රන්ථයයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපේ අපි ගොඩක් වෙලාවට දැන් මොනවා හරි අපිට බර වචනයක් හම්බෙනවා. එතකොට මේ බර වචනේ අපිට ටිකක් සරල කරගන්න ඕනි වෙනවා. එතකොට සරල කර ගැනීම සඳහා අපි මොකද කරන්නේ? ඒ අපි මුලින් බලන පොතට වඩා ඒක සරල කරලා ලියපු පොතක් අරගෙන බලනවා. දැන් හොඳම උදාහරණේ අපි ගිය සතියේ කතා කරානේ උගසේන කතාවස්තුවේ සරල අර්ථේ. එතකොට අපි පාඩමට එන්න කලින් ඒක අපි කතා කරේ. එතකොට සරල අර්ථයෙන් අපි පාඩම ගැන යම් අවබෝධයක් ලබාගෙන තමයි අපි ප්‍රධාන කාරණාවට යන්නේ. සද්ධර්ම රත්නාවලිය ඇතුළේ තියෙන එකට අපි යන්නේ. හරිනේ? එතකොට පුතේ අන්න ඒ වගේ ප්‍රධාන ග්‍රන්ථයක තියෙන ගැටළු සහගත තැන් අමාරු තැන් දුර්වබෝධ තැන් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අවස්ථාවක් සලස ගන්නවා මොකෙන්ද මෙන්න මේ කියන අටුවා වලින්. එතකොට අටුවා ටීකා ටිප්පණි ප්‍රකරණ කියලා අපි ඔහොම පල්ලැහැ පල්ලැහැට වෙන් කරගෙන යනවා. එතකොට මෙතන ධම්මපදයේ කියන ගාථා සහිත ධම්මපදයේ කියන පොතට ලියපු විස්තරාත්මකව ධම්මපදයේ තියෙන අමාරු තැන් වුණත් අපිට ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරගත්ත මොකද්ද මේන්න මේ කියන ධම්මපදට කතාව නැමැති අට කතා පොත බුද්ධඝෝෂ හාමුදුරුව ලියපු. එතකොට පුතේ මේක ලියන්නේ ධම්මපදයේ ගාථා සංග්‍රහයට ලියන ලද පාලි අටුවා ග්‍රන්ථයයි. එම අටුවා ග්‍රන්ථයෙහි එක් එක් ගාථාවට නිදාන වූ කතා වස්තුන් දක්වා ඇත. දැන් අපි අහලා තිනවා මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා ඊට පස්සේ සෝරි අසාරේ සාරමතිනෝ දූරංගමං ඒකචරං නේද නහි වේරෙන වේරාණි සෑහෙන ගාත ටිකක් අපි අහලා තිනවා. එතකොට මේ ධම්මපදයේ තුල ඉදිරිපත් කළ තින සෑම ගාතාවකම තින විශේෂත්වයේ තමයි දරුවනේ ඒ හැම ගාතාවකටම පුතේ මුල්ලිච්ච නිදාන කතාවක් තියෙනවා. දැන් කාලියකින්ගේ කතාව මුල් කරගෙන තමයි නහි වේරෙන වේරාණි වෛරෙන් වෛරේ නොසන්සිදේ කියලා ඉදිරිපත් කරේ. එතකොට අර භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ කතාවක් මූලික කරගෙන තමයි ওই මනෝපුබ්බංගමා ධම්මා කියලා කතාව මේ ධාතාව දේශනා කළේ. තේරුණානේ? එතකොට අන්න ඒ වගේ ධම්මපදයේ තුල වග්ග 26ක් තියෙනවා. ତେର මේ වග්ග 26 තුලම ඉදිරිපත් කරලා තියෙන සෑම ධාතාවකම අනිවාර්යෙන් පුතේ ඒ ධාතාව දේශනා කරන්න හේතු වෙච්ච යම් මූලික කතාවක් තිබිලා තියෙනවා. හරිද? එතකොට ඒකට අපි කියනවා පුතේ නිදාන කතාව කියලා.
සද්ධර්ම රත්නාවලී රචනා කිරීම සඳහා ධම්ම පදට්ට කතාව පරිහරණය කළ ආකාරයේද ධර්මසේන හිමියෝ තම ග්‍රන්ථයේ දක්වති. මොන බාන. එතකොට මෙන්න මේ කාරණාව හරි ප්‍රබල කාරණාවක් අපිට මතක තියාගන්න ඕන එකක්. බලමු මොකද්ද කියලා. පාලි ක්‍රමය හැර අර්ථේ පමණක්ගෙන අප කලා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංගනාදී වූ අඩු වැඩි ඇතත් ඒ නොසලකා. එතකොට ධර්මසේන හාමුදුරුව පැහැදිලි කරනවා මේක සරල තේරුම අපි කිටින් ගුවොත් එහෙනම් මොකද්ද කියන්නේ? බුද්ධඝෝෂ හාමුදුරුව ලියපු ධම්මපදට්ට කතාවේ තියෙන එකම ෆොටෝකෝපියක් ගහලා මේ සද්ධර්ම රත්නාවලිය ලියලා තියෙන්නේ. හරිද? එතකොට පාලි ක්‍රමයේ අතෑරියා. පාලි ක්‍රමයෙන් ලියලා තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අපි අතෑරියා. එතකොට සාමාන්‍ය ජනතාවට තේරෙන සරල බස්සහරක් අනුගමනය කිරීමට ඕනි නිසා අපි මොකද කරේ? අපි අපේම ක්‍රමවේදයකට තමයි මේ සද්ධර්ම රත්නාවලිය ලිව්වේ. හැබැයි ගත්තේ ධම්මපදට්ට කතාවේ තියෙන කතාවන් ටික තමයි. හැබැයි ලිව්වේ අපිට ඕනි විදිහට. දන්නවද මං කියတဲ့ එක? දැන් අපි එළවලු කඩේකට ගිහිල්ලා මොනවහරි එළවලුවක් ගන්නවා. හරිද? අපි හිතමුකෝ කෙනෙක් මොනවහරි අපි හිතමුකෝ අලගඩියක් අරගෙන ආවා කියලා. එතකොට මේක සමහරලාට සමහරු තම්බල කන්න පුළුවන්. සමහරු බැදලා කන්න පුළුවන්. නේද? සමහරු ව්‍යංජනයක් විදිහට උයලා කන්න පුළුවන්. නේද? ඒතර තමන්ට කැමති විදිහකට ඒක තමන් හදා ගන්නවා, සකස ගන්නවා. අන්න ඒ වගේ ධර්මසේන හාමුදුරුවෝ බය නැතුව කියනවා මම මේ ධම්මපදට්ට කතාවේ තියෙන කතා ටික ගත්තා තමයි. ඈ හැබැයි මම මේ කතා ටික ගත්තට ඒ කතාවන් වලටම මම අනුගත වුණේ නැහැ කිසිම අවස්ථාවක. මං මගේ ශෛලියෙන් තමයි, මගේ සිස්ටම් එකෙන් තමයි, මගේ රචනා විලාසයෙන් තමයි මේ ග්‍රන්ථය මං රචනා කළේ කියන එක ධර්මසේන හාමුදුරුවෝ බොහොම අපූර්වට ග්‍රන්ථයේ ඉදිරිපත් කළා තියෙනවා. මේ ප්‍රකාශය අනුව සද්ධර්ම රත්නාවලිය ධම්ම පදට්ට කතාවේ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොව එහි ආභාසයේ ලබා කතුවරයාගේ ස්වාධීන හැකියාව මත රචනා කර ඇති බව පිළිගැනීම වඩා සුදුසුය. එතකොට හොඳට මතක තියාගන්න මෙතනදී අපිට ඉදිරිපත් කරන අනිත් කාරණාව තමයි සද්ධර්ම රත්නාවලිය මේ ධම්මපදට්ට කතාව බලාගෙන ලියපු එකක් එහෙම නෙමෙයි. තේරුණාද? ඒ නිසා ඒක ධර්මසේන හාමුදුරුවන්ගේ හිතට ආපු අදහසොත් එක්ක හරි අපූර්වව ගලපලා චමත්කාර ජනක ලෙස ඉදිරිපත් කරපු නිර්මාණයක්. දැන් මේකේ අපි එදා කතා කරා ප්‍රධාන වශයෙන්ම සද්ධර්ම රත්නාවලියේ කතා කීයක් තියෙනවද කොහොද? කොබලන මතකයි අපි ටියුට් එකේ කතා කරා. කීයක් තියෙනවද? තුන්සිය දෙමරගෙනද? 310ක් තියෙනවා. ඔක්කොම කියන් තියෙනවද පුතේ? 310ක් තියෙනවා. එතකොට ඔය කියන 310ම ලියලා තියෙන්නේ කතුවරයාගේ ස්වාධීන හැකියාව මත තමයි සෑම කතාවක්ම රචනා කරලා තියෙන්නේ. පාලි කතා වස්තුන් මුල් කොටගෙන සිංහලෙන් කතා කීමේ ශෛලිය හඳුන්වන්නේ බණ කතා රීතිය ලෙසින්. බණකතා රීතියෙන් රචනා වූ සද්ධර්ම රත්නාවලියෙහි කතුවරයාගේ ස්වාධීනත්වයේ සමතු වී පෙනේ. එතකොට සිංහල පාලියෙන් පාලි කතාවක් මූලික කරගෙන හරිද? ඒ කියන්නේ දේශනාව සඳහා මාතෘකාව එහෙම නැත්නම් මුල් කොටස පාලි කතාවස්තුවක් විදිහට ගත්තොත් එහෙම කියන්නේ පාලි කතාවස්තුවක් තමන්ගේ මාතෘකාව බවට පත් කරගෙන ඒක සිංහලෙන් විස්තර කළ සිංහලෙන් කරන දේශනාවට අපි කියන මොකක් කියලාද? සිංහල බණකතා රීතිය කියලා. සිංහල බණකතා රීතිය, සිංහල බණකතා සම්ප්‍රදාය කියලා අපි කියනවා. බණකතා රීතියෙන් රචනා වූ සද්ධර්ම රත්නාවලියෙහි කතුවරයාගේ ස්වාධීනත්වයේ ඉස්මතු වී පෙනේ. එතකොට සද්ධර්ම රත්නාවලිය තුල තියෙන සෑම කාරණාවකින්ම පෙනී යන ප්‍රධානතම දේ තමයි දරුවනේ මොකද්ද? ධර්මසේන හාමුදුරුවෝ උන්වහන්සේට ආවේනිකම වෙච්ච ක්‍රමවේදයකින් තමයි මේ නිර්මාණය ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ කියනවා කතුවරයාගේ සොවියත්වය, නිර්මාණ ශක්තිය, කතා කලාව, ජීවිත පරිඥාණය ආදී විශේෂයෙන්ම මෙම කෘතියෙන් මතුවී පෙනේ. මොකද්ද මේ කියන්නේ බලන්න? සොවියත්වය, නිර්මාණ ශක්තිය, කතා කලාව, ජීවිත පරිඥාණය. ධර්මසේන හාමුදුරුවෝ වීදුරුකයක් ඇතුළේ ඉඳගෙන ගැමි පරිසරයේදී හදකපු චරිතයක් නෙමෙයි. දැන් අපේ අද වර්තමාන සමාජය තුළ
යම් අපි හිතමුකෝ කුඹුරක් දිහා බලන ප්‍රභූවරයෙක් ඉන්නවා කියලා. හරිද? මම මේක තවත් විස්තර කරලා කියන්න පුළුවන්. එතකොට අපේ මාතෘකාව වෙනත් පැත්තකට යමු වෙනවා. ඒ නිසා මම කෙටියෙන් කියන්නම්. කුඹුරක් දිහා බලන කුඹුරක තියෙන කතන්දරය දැනගන්න ඇත්තටම සෙරප්පු දෙක ගලවලා සපත්තු දෙක ගලවලා කුඹුරට බහින්න ඕනේ නේ. කුඹුරේ වැඩ කරන්න ඕනේ. කුඹුරේ රඟේ දැනෙන්න. ගොවිතැන ගැන දැනෙන්න. එතකොට ධර්මසේන හාමුදුරු ගොවිතැන් කරන්න ගියේ නැති වුණාට ධර්මසේන හාමුදුරු මේ පරිසරයත් එක්ක තමයි ජීවත් වුනේ. එතකොට උන්වහන්සේ තමන්ගේ නිර්මාණයට යොදාගත්ත උපමා ටික කොහෙන්වත් අහුලගත්තේ වනේ මේ උන්වහන්සේ සමාධියේ තුල දැකපු ගැමි සමාධියේ තුල මිනිස්සුන්ගේ ජීවිත තුල දැකපු උපමා ටික තමයි පුතේ මේකට යොදාගත්තේ. හරිද? දැන් අර සද්දප්‍රත්නාවලී එක කතාවක් තියෙනවා සිරිමා වස්තුව කියලා. සිරිමා වස්තුව කියලා. එතකොට සිරිමා වස්තුව කියලා සිරිමා කියලා කියන හර ලස්සන කාන්තාවක්. කාන්තාවක්. ඊට පස්සේ මෙයාගේ රූපේට එක හාමුදුරුණමක් වශීකృత වෙනවා. හරිද? මේ සිරිමාගේ රූපේට. ඊට පස්සේ මේ හාමුදුරුව දානි වළඳන්නෙත් නෑ, කිසිම දෙයක් කරන්නේ නෑ, ඔහේ ඉන්නවා. ඊට පස්සේ අවසානයේදී මේ සිරිමා මොකද වෙන්නේ? සිරිමා ලෙඩ වෙලා මරණයටපත් වෙනවා. ඊට පස්සේ මරණයටපත් වුණාට පස්සේ බුදුහාමුදුරුව මේ භික්ෂුන් වහන්සේව මේ හාමුදුරුවන් වහන්සේව එක්කගෙන යනවා. අර සිරිමාගේ ශාරීරිය දිහා ශරීරය පෙන්නා. එතකොට අන්න ඒ දිරාපත් වෙලාගේ ශරීරය ධර්මසේන හාමුදුරුව විස්තර කරනවා දිරාගිය පරණැල පතක්සේ කියලා. අන්න බලන්න. එතකොට උන්වහන්සේ වෙනම කතන්දරයක් ඒකට යොමු කරන්න ගියේ මේ ගැමි සමාජයෙන් උපමාවක් ගන්නෙ නැතුව. අන්න බලන්න. එතකොට ගැමියන්ට තේරෙනවා දිරාගිය පරණැල පතක්සේ. පරණැලක් කියලා කියන්නේ වේලිච්චි මේ කොලයක් කියන එකනේ. දැන් අපි අර කෙහෙල් ගහේ අතු වේලිලා එලෙන එකට අපි කියන්නේ මේ පරඩල් කියලානේ. ඊට පස්සේ කෝටු කෑලි සොයාලා පරඩල් කොළ සොයාලා එහෙමනේ සින්දුවේ තියෙන්නේ. පරඩල් කොළ තියාලානේ තාලයකට පුංචි කුරුළු ගයක් හදනවා කියලානේ කියන්නේ මොහිදී මහත්මයා. එතකොට පුතේ අන්න බලන්න. එතකොට ධර්මසේන හාමුදුරුව මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම කතා කරේ වෙන මොකක්ද කියන්නේ මේ යමි සමාජයේ තුලින්ම ගත්ත උපමා ආදී තමයි තමන්ගේ නිර්මාණයට රින් ගෙව්වේ. ඊට පස්සේ තවත් අවස්ථාවක් උන්වහන්සේ හරි අපූර්ව දෙයක් කියනවා. මොකද කියන්නේ අලුයම හෙළු කෙළපිඩක්සේ අපේ ජීවිතයේ තියෙන ක්ලේශ ධර්මයන් කෙලෙස් ධර්මයන් අපි ප්‍රහාණය කරන්න ඕනි, ඉවත් කරන්න ඕනි. අලුයම හෙළු කෙළපිඩක්සේ දෙපාන්දර නැගිට ගමන් ඕනම කෙනෙක් කට හොදනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ගැමියට ඒක තේරෙනවා මොන තරම් අප්‍රසන්න භාවයකින්ද උදේ පාන්දර කට හොදලා වීසි කරන්නේ. එතකොට ගැමියා කල්පනා කරනවා එහෙනම් අපි ළඟ තියාගත යුතු දෙයක් නෙමෙයි මේ පෞකාර සිතුවිලි. ඈ සසර ගමනට බාධාවක් වෙන මේ කෙලෙස් ධර්මයන් අපි ගාව තියාගත යුතු දේවල් නෙමෙයි. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? මේ හැම දෙයක්ම අපි අයින් කළා දාන්න ඕනේ. ධර්මසේන හාමුදුරුවෝ කියනවා උඹලා අයින් කරන්න ඕනේ මොකක් වගේද? අලුයම හෙළූ කෙල පිටක්සේ. උදේ පාන්දර කට හොදලා දාන කෙල ටික වගේ තමයි ටික ඉවත් කරන්න ඕනේ. අන්න මොන්න තරම් ප්‍රායෝගිකද බලන්න පුතේ මේ උදාහරණ. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ නිර්මාණ ශක්තිය, සොවියත්වයේ, කතා කලාව, ජීවිත පරිඥානෙ මේ කියන හැම දෙයක්ම පුතේ අපිට සඳරම රත්නාවලිය අධ්‍යයනය කරගෙන යද්දී අපිට හොයාගෙන යන්න පුළුවන්. ඔයාලා වුණත් හොඳට මතක තියාගන්න මේ කතාවට විතරක් සීමා වෙන්නේ නැතුව තව අමතර පොත් කියවන්න පුළුවන් ඉච්ච කාලක නිදහසේ. හරි ලස්සනයි මේ සඳරම රත්නාවලිය කතාව. ඒ නිසා ඔයාලා ඒව ගැන අවධානය යොමු කරන්න. ලස්සන කතන්දර ටිකක් ඒවැ ඉදිරිපත් කළා තියෙනවා. ඊට පස්සේ යදාගත් භාෂාවද මේ කරුණු තහවුරු කරවන්නකි. පණ්ඩිත ප්‍රිය භාෂාව ලෝක විවාහරයේ මෙන්ම ගැවි විවාහර භාෂාව සම්මිශ්‍ර කරගත් භාෂාවක් සද්ධර්ම රත්නාවලී රචනා කිරීම සඳහා භාවිත කොට ඇත. පණ්ඩිත ප්‍රිය භාෂාව. ඊට පස්සේ කියනවා ලෝක විවාහරය තුළ ගැවි විවාහර භාෂාව සම්මිශ්‍ර කරගත් භාෂාවක්. එතකොට හැමදෙනාම ප්‍රියශීලීවන්ත විදිහට අහගෙන හිටපු ගැමියන්ගේ බස්වහර තමයි මේ නිර්මාණය සඳහා උන්වහන්සේ යොදාගත්තේ. හරිද? ඊට පස්සේ කියනවා පුතේ ගැමි ජන ජීවිතයේ ඇසුරින් පමණක් නොව කවි සමයටද අදාළ උපමා පිරුළු භාවිත කිරීමද මේ කතා රසවත් වීමට හේතුව. ඒ නිසා අර සංස්කෘත සාහිත්‍යය තුළ උපමා කාලිදාසශ්‍රය කිව්වා වගේ, ඒ කියන්නේ කාලිදාසයන් තමයි උපමා කීවේ දක්ෂයා බවට පත් වුණේ. එතකොට අපි
සිංහල බණකතා සම්ප්‍රදාය තුළ අපි කතා කරගෙන යද්දී සද්ධර්ම රත්නාවලී රචනා කරපු ධර්මසේන හාමුදුරුවෝ තමයි මේ උපමා කීමේ දක්ෂයා විදිහට අපි සාහිත්‍ය තුළ විචාරකයින් ගරු කරන්නේ. තේරුණානේ? එතකොට උන්වහන්සේට තමයි ඒ තැන ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා පුතේ කවි සමයේද අදාළ උපමා පිරළු භාවිතා කිරීමද මේ කතා රසවත් වීමට හේතුවකි. ගංගාවක් උනත් එක විදිහටම ගලාගෙන යද්දී ඒක එපා වෙනවා. නේද? කිසිම සුන්දරත්වයක් නැහැ. ඒ ගඟ තුල විවිධාකාර ස්වභාවයෙන් ගලාගෙන යද්දී තමයි ඒ ගඟේ හැඩවැඩ ඇතිව අලංකාර ඇතිව ගලාගෙන යන ස්වરૂපය දිහා බලා ඉන්නකොට තමයි අපේ හිතට අමුතු ප්‍රීතියක් එන්නේ. හැමදාම එක එක විදිහට ගලාගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? හැමදාම එකම විදිහට ගලාගෙන ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකේ කිසිම ක්වලිටියක් නැහැ. ඒ නිසා ගංගාවක් වුණත් එකම විදිහට ගලන්න හොඳ නැහැ. නේද? ඒ වුණා මේ පරිසරයේ විචිත්‍රත්වය නැහැ නේ. අන්න ඒ වගේ ධර්මසේන හැමදෙරුවන් ඉදිරි අනිත් විශේෂත්වය තමයි මොකද්ද? උන්වහන්සේ කතාව මිනිසුන්ට එපා කෙරෙව්වේ නැහැ. මිනිසුන්ට බණ කතා අහන්නේදී ඈනුම් ගියේ නැහැ. මිනිසුන්ට නිදිමත හැදුන්නේ නැහැ. මිනිසු තව කුතුහලයෙන් 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 අහගෙන හිටපු ස්වරූපයක් සද්ධර්ම රත්නාවලිය තුළ තියෙන කතා ඇතුලේ ජනනය කළ තිනා පුතේ මේ රචකය හරි අපූරුවට රයිට් අපි යනවා ඊළඟ ඡේදයට. ඇතැම් විටක කෙටිවැකි භාවිත කරන ධර්මසේන හිමියෝ තවත් තැනකදී දිගුවැකි භාවිත කරති. කරුණු නිරවුල්ව අවබෝධ කර ගැනීමට ඒ මහත් ප්‍රයෝජනයකි. එතකොට තමන්ගේ නිර්මාණය තුළ අවධානය යොමු කරන පාඨකයාව උන්වහන්සේ අපහසුතාවයට පත් කරන්න ගියේ නැහැ. හරිද? ඒ කියන්නේ මහන්සි කරවන්න ගියේ නැහැ. එක දිගටම ඒකාකාරී වාක්‍ය උන්වහන්සේ ගොඩනගා ගත්තේ නැහැ. හරිද? ඒ නිසා හැම වෙලේම දිගුවකි පාවිච්චි කළෙත් නැහැ. හැම වෙලේම කෙටිවකි පාවිච්චි කළෙත් නැහැ. උන්වහන්සේ තැනට සුදුසු නුවණ පාවිච්චි කළා. මොකද කරේ? කෙටිවකි දාන්න ඕනි තැනදී කෙටිවකි දැම්මා. දිගුවකි දාන්න ඕනි තැනදී දිගුවකි දැම්මා. ඊට පස්සේ කියනවා වර්ණනාත්මක අවස්ථාවලදී දිගුවකි භාවිතයට යොමු වූ බවත් කතාවෙහි ජීවගුණය ආරක්ෂා කිරීම සඳහා ඇතැම් කතාවල සංවාදාත්මක භාෂාවක් යොදාගත් බවත් පෙනේ. මොකද්ද ළමයි මේ ජීවගුණය කියන්නේ? කියන්න බලන්න. කතාවක ජීවගුණය කියන්නේ මොකද්ද? මොකද හිතන්නේ ජීවගුණය කියන එකට? ජීවගුණය කියන්නේ දැන් ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ ජීවී අජීවී කියලා වචන දෙකක්. ඒතර ජීව කියන වචනේ තුළ මොකද්ද මේ තියෙන්නේ? ජීවගුණය කියන එක තුළ මොකද්ද තියෙන්නේ? ජීවගුණයක් කියලා. එතකොට ප්‍රාණවත් භාවයේ කියන එක මෙතන පැහැදිලි කරන්නේ පාඨකයා තුළ පොත කියවනකොට මලානික වෙච්ච මැරුණු ස්වභාවයක් ඉස්මතු කරෙව්වේ නැහැ. සම්පූර්ණයෙන්ම කතාව කියවනකොට හරිම ආසාවෙන්. දැන් අපි ආසන නවල් එකක් කියවනවා කියලා හිතන්නකෝ. ඈ තේක බොන්න අමතක වෙන වෙලාවල් එනවා. කෑම ටික ගන්න අමතක වෙන වෙලාවල් එනවා. ගේ අතු ගන්න අමතක වෙන වෙලාවල් එනවා. ඊට පස්සේ රෙදි ටික සෝදන්න අමතක වෙන වෙලාවල් තියෙනවා. නා ගන්න අමතක වෙන වෙලාවල් තියෙනවා. තවත් මොනවා හරි ගෙදර තියෙන වැඩක් කරන්න අමතක වෙන වෙලාවල් අවස්ථාවන් ඕනතරම් තියෙනවා. අයිය අපි අර කතාවට බැහැලා කියවන්නේ. ඈ අපිත් ඒ කතාව ඇතුළේ ඉන්නේ චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒකට තමයි කිව්වේ පුතේ කතාවක නිර්මාණයේක ජීවගුණය ආරක්ෂා කරනවා කියලා. ඒ නිසා ජීවගුණය හරි අපූර්වට ආරක්ෂා කරපු රචකේ තමයි කවුද? ධර්මසේන හාමුදුරුවෝ කියලා කියන්නේ. ධර්මසේන හිමියන්ගේ කතාවල දක්නට ලැබෙන්නේ මනුෂ්‍යත්වයේ පිළිබඳ සානුකම්පිත දෘෂ්ටියකි. මනුෂ්‍යත්වයේ පිළිබඳ සානුකම්පිත දෘෂ්ටියකි. ධර්මසේන හාමුදුරුවෝ සානුකම්පිත දෘෂ්ටියක් එළුවායි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද මෙතන? උන්වහන්සේ පුතේ තමන්ගේ නිර්මාණ ඇත්තම මම ඉස්සලක් කිව්වනේ. උන්වහන්සේ තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කියලා. එතකොට ගොඩක් වෙලාවකට දැන් අද ඇත්තරම බිහි කරන නිර්මාණ තුළ ඒක කියවන කෙනා මොන වගේ කෙනෙක්ද කියන එක කල්පනා කරන්නේ නැහෙනි. ඒක සාමාන්‍යයක් කියවනවා, මධ්‍යම අයත් කියවනවා, උසස් අයත් කියවනවා. එහෙම වෙන්න පුළුවන්. හරිද? එතකොට
ධර්මසේන හාමුදුරුව හැබැයි තමන්ගේ නිර්මාණය තුළ ඉදිරිපත් කළේ තමන්ගේ නිර්මාණය කෙලින්ම ඉදිරිපත් කළේ සාමාන්‍ය ජනතාව විසින්. ඒ නිසා තමන්ට දාන ටික ගෙනත් දෙන, තමන්ට ගිලම්පස ටික ගෙනත් දෙන, තමන්ට බෙහෙත් තෙහෙත් ටික ගෙනත් දෙන, ඊට පස්සේ අවසන්මදාම බුද්ධ වන්දනාවට වෙලා වත්පිළිවෙත් කරන, ඊට පස්සේ ආමුදුරුවන්ට නිරන්තරයෙන් සිව්පසෙන් උපස්ථාන කරන මේ අහිංසක දුප්පත් ගැමියන් පිළිබඳ උන්වහන්සේ සානුකම්පිත දෘෂ්ටියක් හෙළුවා. අනුකම්පාවෙන් ඒත්තු දිහා බැලුවා. ඒ නිසා මොකද උනේ, ධර්මසේන හාමුදුරුවෝ තමන්ගේ නිර්මාණයේ ඉදිරිපත් කරද්දිත් අන්න ඒ මිනිස්සු කෙරෙහි අවධානය යොමු කරලා මනුෂ්‍යත්වයේ පිළිබඳව සානුකම්පිත දෘෂ්ටියකින් මේ නිර්මාණය ඉදිරිපත් කළා. ඒ නිසා තමයි එහෙම කියන්නේ. චරිත නිරූපණයේදී හාසය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදැරි කොට චරිත තුළ ඇති සැබෑ ගති ලක්ෂණ පාඨකයාට වටහා දීමට පෙරදැරි කොට චරිත තුළ ඇති සැබෑ ගති ලක්ෂණ පාඨකයාට වටහා දීමට සමත් වෙයි. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට දැන් මෙහෙම හිතන්නකො, ළමයි කණ්ඩායමක් ටීම් එකක් පන්ති මොකක් හරි වැරද්දකට අහු වෙනවා. අපි හිතමුකෝ සාමාන්‍ය සරල වෙන දෙයක් අපි ගමු, ඉන්ටර්වල් එකට කලින් කෑම කාලා. හරිද? එතකොට පන්ති භාර ගුරුතුමිය හෝ විදුහල්පතිතුමා ප්‍රින්සිපල් හරි කවුරු හරි ඇවිල්ලා මේක ගැන අහනකොට අපි හිතමුකෝ හැමදාම කෑම එක කමුයි කියන මේ මේ සංකල්පය හදන කෙනෙක් ඉන්නවනේ. එහෙම තියෙනවන්නේ. එතකොට එයා ගැන ඒ ගුරුවරයාට යම් අවබෝධයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්න සමහර වෙලාවට එයාගේ මුණ දිහා බලාගෙන අර ළමයි ඔක්කොටම අවවාද දෙනකොට ගුරුවරයා කියනවා සමහරකට, මොකද කියන්නේ, මම දන්නවා හැමදාම මේ ළමයි මේ වැරද්දට යොමු කරන කෙනා කියලා කියනකොට මොකද කරන්නේ? බැරි වෙලා හරි ගුරුවරයා දන්නේ නැති වුණා. බාද ගුරුවරයා කියන් අරය දිහා බලාගෙනම කියන්නේ එයා කියලා දන්නේ නැතුව. හරිද? හැබැයි එයා හිතනවා මොකක් කියලාද? ආ එහෙනම් චෝරකට මාව දැනගෙන හෙට ඉඳන් ඉවරයි තමයි. එහෙම හිතන්නේ නැද්ද? එහෙම හිතනවා. අන්න තේරුණාද? අන්න ඒ වගේ ක්‍රමයක් තමයි ධර්මසේන හාමුදුරුවෝ හරි අපූර්ව නමගමනේ කරේ. ධර්මසේන හාමුදුරුවෝ කියන කාරණාව තුළ උන්වහන්සේගේ මේ මේ බණ කතා සම්ප්‍රදාය තුළ පුතේ තියෙන හරි අපූර්ව ලක්ෂණය තමයි ඒ කතාව. දැන් අපි හිතමු මෙහෙම, දැන් අපි කතා කරන උග්‍රසේන කතා වස්තුවනේ. උග්‍රසේන කතා වස්තුව තුළ තියෙන්නේ මේ මේ සාවද්‍ය ශිල්පයෙන් බැහැර වෙලා නිර්වද්‍ය ශිල්පය තුළ පිහිටන්න ඕනි කියන එකනේ. එතකොට වැරදි ජීවිතයක් ගත කරන පුද්ගලයේ, හරිද, සංසාර ගමන තුළ සසරේ පැවැත්ම නැති කරන්න, සසරේ ගමන නතර කරලා නිවන් අවබෝධ කරගන්න කෙනෙක් මොනවායි වැඩ කටයුත්තක් කරනවනම්, ඒ වගේම තමයි ඒ වගේ දෙයකට උනන්දුවක් නැති අය ඉන්නවනම්, අන්න ඒ වගේ අයට මේ කතාව සුපිරියටම වදිනවා. ඒක තමයි මෙතනදී කියන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මොකද්ද, ධර්මසේන හාමුදුරුවෝ තමන්ගේ නිර්මාණයේ තුල ඉදිරිපත් කරලා තියෙන කතාව, කතාව තුළ ඉදිරිපත් කරලා තියෙන ඒ කතාවෙන් ගන්න පුළුවන් ලක්ෂණ පුතේ කෙලින්ම මිනිස්යාගේ ඔළුවට වදින්නම ධර්මසේන හාමුදුරුවෝ දීලා තියෙනවා. ඒක තමයි මෙතනදී කියන්නේ. ඒ නිසා දැන් සුරාපානය ගැන ධර්මසේන හාමුදුරුවෝ කතා කරලා තියෙනවා සද්දර්ම රත්නාවල ඉතුර. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ, මම පොඩි කාරණාවක් කියන්නම් ඊට අමතරව. දැන් දැන් මේ මොකද්ද, මේ හේනට කුඹුරට ගිය ගොවි මහත්මයා හවස වැඩට කිවිලා ඕන දැන් ගෙදර එනවනේ. ඒ ගෙදරාවට පස්සේ ඒ එන ගමන් ඇලට යනවා, දොලට යන්න පුළුවන්, වැවට යන්න පුළුවන්, ගඟට යන්න පුළුවන්. ගිහිල්ලා හොඳට නාගෙන ඇඟ පිරිසිදු කරගෙන ගෙදර එනවා. ගෙදර අරගෙන ආපු ගමන් නැත්තම් ගෙදර අර ආවුදරිකත් අරගෙන ඇවිල්ලා දැන් ඔන්න ටිකක් ගිමන් හරිනකොට මොකද කරන්නේ? මේ ගොවි මහත්මයාගේ නෝන ඇවිල්ලා මොනවද හදලා දෙන්නේ? එක්කෝ ඉරමුස්තු ටිකක් පක්කලා දෙනවා, බෙලිමල් ටිකක් පක්කලා දෙනවා, නැත්තම් මොනවද මේ කොත්තමල්ලි ටිකක් තම්බලා දෙනවා. හරිද? ඔය වගේ දේශීය දෙයක්, හරිද, දේශීය දෙයක්, ඖෂධීය පානයක් ඔන්න දැන් දෙනවා. කිතුල් ලකුරු කෑල්ලකුත් එක්ක දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය 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 වෙනකොට ගොවි මහත්මයා ගෙදර එනකොට මේ ගොවි නෝනා ලස්සන මල්වට්ටියකට මල් ටිකක් කඩලා ඊට පස්සේ පොල් තෙල් ටිකක් අරගෙන, හඳුන් කූරු ටිකක් අරගෙන, පහන්තර ටිකක් අරගෙන, ඊට පස්සේ පන්සලට ගෙනියන්න අවශ්‍ය ගිලම්පස බෝතලෙකුත් ලෑස්ති කරගෙන, තමන්ගේ ස්වාමියා එනකම් බලාගෙන ඉන්නවා පන්සලට යන්න.
ඊට පස්සේ මොකද කරන්නේ දෙන්නත් එක්ක අර ටික බීලා වෙරලා ඔන්න දැන් සුදුවතින් සැරිසලා යනවා පන්සලට පන්සලට යන්නේ හුළුවත්කුත් අරගෙන පන්දමක් පත්තු කරගෙන ඊට පස්සේ මේක අරගෙන ගිහිල්ලා ආම්දුරන්ට ගිලන් පස්සේ එකක් පූජා කළා මල් ටික පූජා කළා පහන් පත්තු කළා විදුලුවල් අමදලා බුදුන් ඇඳලා ඔන්න දැන් එනවා පුතේ බණශාලාවට බණමඩුවට බණමඩුවට ආවට පස්සේ ටිකක් වෙලා ඉන්නවා කට්ටිය දැන් ගමේ අය ඔක්කොම ඇවිල්ලා දැන් වාඩි වෙලා ඉන්නවා ඉන්නකොට මොකද කරන්නේ ලස්සන හේවිසි නාදයක් ඇහෙනවා හේවිසි නාදය ඇහෙනකොට පන්දන් එළියෙන් දැන් පේනවා ඉස්සල්ලාම එක දායක මහත්මයෙක් ඔලුවේ සුදුරෙද්දක් බැඳගෙන එක්කෙනෙක් මුතුකොඩයක් අල්ලගෙන එනවා ඊට පස්සේ තව දායක මහත්මයෙක් මොකද කරන්නේ ඔලුවේ සුදුරෙද්දක් බැඳගෙන අර කරඩුන් වහන්සේ ඔලුවේ තැම්පත් කරගෙන ඒක වඩම්මට ඊට පස්සේ පිටිපස්සෙන් තව එනවා තව උපාසක මහත්මයෙක් එයා මොකද කරන්නේ එයාත් අර වගේම පොත් වහන්සේ එනවා ඔලුව උඩ තියාගෙන වඩමවනවා එතකොට ඒකටත් අර වගේ කුඩයක් කොහොම අල්ලගෙන ඉන්නවා පිටිපස්සෙන් වඩිනවා සිවුරු පරවගත්ත තවත් භික්ෂුන් වහන්සේ නම ගමේ පන්සලේ හාමුදුරනමක් වඩිනවා එතකොට දැන් ඔය සංකේත දුරට කියන තනි වචනේ මොකක්ද ඔය සංකේත තුනට මොකද්ද කියන්නේ දැන් කරුණුන් වහන්සේ නියෝජනය කරන්නේ කාවද මේවා සාමාන්‍ය දේවල් කරුණුන් වහන්සේ මූලික කරගන්නේ කාවද බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නය එතකොට අරගෙන පොත අරගෙන ධර්ම පුස්තකය නියෝජනය කරන්නේ කාවද මොන රත්නයේද කියන්න බලන්න ඔහොමනම් බෑ උත්තර දෙන්න ඕනේ දැන් කරුණුන් වහන්සේ බුදුහාමතුරු විදිහට නියෝජනය කරනවා නේද අර පොත් වහන්සේ කවුරු විදිහටද නියෝජනය කරන්නේ ඔයාලා අහලා තියෙනවද තෙරුවන් කියලා කොටස් තුනක් තෙරුවන් කියලා කොටස් තුනක් අහලා තියෙනවද තෙරුවන් කියලා තෙරුවන් වලට මොනවද දෙන්නේ දැන් බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ මොකරනේ? තෙරුවන් කියන්නේ මොකක්ද? බුද්ධ ධම්ම සංඝ බුද්ධ ධම්ම සංඝ. එතකොට කරුණුන් වහන්සේව නියෝජනය කරන්නේ බුදුහාමුදුරුවෝ නම් ධර්ම පුස්තකේ නියෝජනය කරන්නේ කවුද? ධර්මයේ තියෙන්නේ මොකේද පුතේ? ධර්මයේ තියෙන්නේ උත්පත්තලනේ අද ලිවිලා තියෙන්නේ. එතකොට අර පුස්තකේ නියෝජනය කරන්නේ ධර්මරත්නේ. ඊට පස්සේ අර පිටිපස්සේ වඩින හාමුදුරුවෝ නියෝජනය කරන්නේ කාවද? සංඝරත්නේ. එතකොට ਉਹ සාමාන්‍ය සරල දේවල් නෙවෙයි. ਉਹ සාමාන්‍ය මතක තියාගන්න ඕනේ. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය තමයි දැන් මේ ශාලාව ඇතුළට වැඩමවන්නේ. එහෙම වැඩමවුවට පස්සේ කරුණුන් වහන්සේ තැන්පත් කරන්න වෙනම ස්ථානයක් හදලා තිනවා. ඊට පස්සේ හාමුදුරුවෝ අසුන් ගන්න වෙනම ධර්මාසනයක් තියෙනවා ඒ ඉස්සරහන් තවත් පොඩි ආසනයක් තියෙනවා අපි හිතමු ස්ටූල් එකක් කීපවක් කියලා ඒතර ඕකෙන් අර පොත් වහන්සේ තැම්පත් කරනවා ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ අර හාමුදුරුව පටන් ගන්නවා ලස්සන බණ කතාවක් දේශනා කරන්න එතකොට මෙතන මේ ඇවිල්ලා ඉන්නේ මහා ලොකු පැලැන්තිවල මිනිස්සු නෙමෙයි මෙතන ඇවිල්ලා ඉන්නේ බොහොම සරලව චාම්ම හරි අහිංසක හරි අසරණ විදිහට ජීවත් වෙන මිනිස්සු කොට්ටාසය හරිද එතකොට මේ මිනිස්සු ගැන අවධානය යොමු කරන මේ හාමුදුරුවෝ මොකද කරන්නේ අර සද්දර්ම රත්නාවලී කතාවක් පෙළ ගන්නවා ඈ අපි හිතමුකෝ නන්ද කුමාරයාගේ වස්තුව කුණ්ඩලකේශිගේ වස්තුව මට්ට කුණ්ඩලීගේ වස්තුව ඊට පස්සේ අපි කතා කරන මේ කවුද උගසේන සිටුපුත්තුගේ වස්තුව සිරිමාගේ වස්තුව
නේද? එතකොට ඔය වගේ මොනවා හරි කතාවක් මූලික කරගෙන තමයි මම කතා කරන්නේ. ඔන්න දේශනාව සිද්ධ කරන්න පටන් ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ඇතුලේ ඒ කතාව ඇතුලේ ඉදිරිපත් කරන චරිතවල තියෙන ලක්ෂණ දෙනවනේ. හරිද? දැන් හොරෙක් ගැන කියනවා නම් එතකොට එතන ඉන්නවා නම් ගමේ තියෙන පොලිටික හොරෙන් කඩන මිනිස්සයා. එතන ඉන්නවා නම් ගමේ තියෙන පොවට්ටික හොරෙන් කඩන මිනිස්සයා ඉන්නවා නම් ගමේ තියෙන කෙහෙල් කැන්ටික හොරෙන් කපන මිනිස්සයා ඉන්නවා නම් අන්න ඌ හැදෙනවා. තේරුණාද? එතකොට පුංචි දෙයක් අරගෙන ගමේ හැමතැනම පච ටික හලහලා බොරු කී කියා යන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එතන. එතකොට හාමුදුරුවෝ දේශනා කරන කතාව තුළ බොරු කීමෙන් සිද්ධ වෙන පාප කර්මයට ඒ පාප කර්මයෙන් ලැබෙන ප්‍රතිඵල මෙන්න මේවා කියලා හාමුදුරුවෝ දේශනා කරනකොට අර බොරු කියන මිනිස්සයා තේරුම් ගන්නවා මේ මටමද මේ කියන්නේ කියලා. ආන්න බලන්න. එතකොට සුරාපානයේ ආදීනව ගැන හාමුදුරුවෝ කතාව තුළින් දේශනා කරනකොට අර බොණ්ඩ පුරුදු වෙලා ඉන්න මිනිස්සෙක් ඉන්නවනම් ඒ මිනිස්සයා අරක කල්පනා කරලා හැදෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා තමයි මෙතනදී කිව්වේ මොකද්ද? අනුකම්පාව පෙරදැටි කොට චරිත තුල ඇති සැබෑ ගති ලක්ෂණ පාඨකයාට වටහා දීමට උන්වහන්සේ උත්සාහ කරගෙන තියෙනවා. තේරුණානේ? එතකොට මතු පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳව ඒ කතාව තුළ ඉදිරිපත් කරනවා නම් අන්න මල් පූජා කරන කාන්තාව මොකද කරන්නේ? අද මල් 10ක් ගෙනහලා පූජා කරා නම් හෙට මල් 11ක් ගේනවා. ඇයි අර කියන්නේ ආනිසංස දන්නවා. පන්සලේ මිදුලතු ගාලා සිට වෙන පින ගැන හාමුදුරුව කතාව තුළින් සතරම රත්නාවලී තියෙන කතාවකින් ඉදිරිපත් කරොත් එහෙම. හෙට මොකද කරන්නේ? හෙට අදාතක අතුගාපුගෙන හෙට ටිකක් වෙලාසෙනින් ඇවිල්ලා තවත් වැඩිපුර කොටසක් අතු ගන්න පුරුදු වෙනවා. එහෙම තමයි ඉතින් පුරුදු වෙන්න ඕනේ. දැන් අද කාලේ නම් එහෙම නැහැනේ. අද කාලේ එහෙම වෙන්නේ නැහැනේ. ඒක අනිත් පැත්ත නෙවෙන්නේ. එතකොට අන්න ඒ නිසා තමයි කිව්වේ පුතේ චරිත ඇතුළටම රින් ගන්න පුළුවන් අවස්ථාව ධර්මසේන හාමුදුරුව හරි අපූර්වවට තමන්ගේ නිර්මාණය තුළ උත්සාහ කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි එනවා ඊළඟ ඡේදෙට. සද්දර්ම රත්නාවලී අන්තර්ගත වන කතා වස්තු තුන දැකිය හැකි ලක්ෂණ කීපයකි. සෑම කතා වස්තුවක්ම ඉදිරිපත් කිරීමට ප්‍රථම එම කතා වස්තුව දැක්වීමට හේතුව කතාව ආරම්භයේ දැක්වීමක්. කතා වස්තුව ඉදිරිපත් කරන්න කලින් කතා වස්තුවේ හේතුව කියනවා. හරිද? මේ කතාව අද කතා කරන්නේ මෙන්න මේ නිසා. හරිද? එතකොට දැන් කුණ්ඩලකේසි කතාව ආරම්භ කරන මේ ධර්මසේන හාමුදුරුව කියනවා හැමතැනකදීම පිරිමි විතරක් නෙමේ දිනන්නේ ස්ත්‍රීන් දිනනවා. හරිද? ඒ නිසා අන්න ඒක ගැන කියන්න තමයි ඔන්න කුණ්ඩලකේසි කතාවස්තු කියන්නේ කියලා. තේරුණානේ? එතකොට මේ අපි කතා කරන උගසේන කතාවස්තුව පටන් ගන්න කලින් මොකද්ද කියලා තියෙන්නේ? සාවද්ද ශිල්පයේ අතහැරලා නිර්වද ශිල්පයේ හැසිරෙන්න ඕනේ. ඒක තමයි මෙලව සහ පරලෝ ජීවිත දෙකටම බලපාන කියන එක පෙන්눔 කරන්න තමයි උන්වහන්සේ උගසේන කතාවස්තු ඉදිරිපත් කරන්නේ. අන්න ඒ වගේ දරුවනේ කතාවස්තුවක් ඉදිරිපත් කරන්න කලින් පුතේ මොකද්ද කරලා තියෙන්නේ? හැම වෙලේම උන්වහන්සේ කතාවට කලින් කතාවේ තියෙන අදහස හරි ලස්සන මාතෘකාවක් මගින් පාරකයාට ශ්‍රාවකයාට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා කතාව අවසානයේ දහම් පණිවිඩයක් ලබා දීම. එතකොට කතාවක් අවසන් කළා අනේ සාදු කියලා ධර්මසේන හාමුදුරු නිකන් හිටියේ නැහැ. ඒ නිසා කතාව අවසානයේ මොකද්ද කරේ? කතාව අවසාන ඒ පින්දහම් කරන්න ඕනිය, බොරු කියන්න හොඳ නැහැ, මේ පව් වැඩ කරන්න හොඳ නැහැ, දුසිරිතේ හැසිරෙන්න හොඳ නැහැ. ඒ නිසා අන්න ඒ වගේ දෙයක් ඉදිරිපත් කළා. ඒ වගේ දෙයක් ඉදිරිපත් කළා ධර්මසේන හාමුදුරුව මොකද කරේ? ධර්මසේන හාමුදුරුව සමාජය තුළ ලොකු පණිවිඩයක් දෙන්න උත්සාහ ගත්තා. ඒක තමයි මෙතන පැහැදිලිව කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න සද්ධර්ම රත්නාවලිය තුළ ධර්මසේන හාමුදුරුව ඉදිරිපත් කරන කාරණාවත් එක්ක අපිට පැහැදිලිව පේන දෙයක් තමයි උන්වහන්සේ කතාවට ශ්‍රාවකයා ඇදලා ගන්න ස්වරූපයෙන් තමයි තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළේ. ඒක හොඳ දක්ෂතාවයක්. ඊට පස්සේ කියනවා ඇතම් කතා තුළ අතීත කතාවද ඉදිරිපත් කිරීමත් ඒ අතරින් කීපයකි. එතකොට බුදුරජාණන් හාමුදුරුවන්ගේ ධම්මපරට්ට කතාව මූලික කරගෙන ලියපු සද්ධර්ම රත්නාවලිය තුළ ධර්මසේන හාමුදුරුව ඉදිරිපත් කළ තියෙන කතා ටික තියෙනවනේ. ඒ කතාවන් වලත් මොකද කරලා තියෙන්නේ? ඒ කතාවන් වලට පාදක වෙච්ච අතීත කතාවත් මේ කස්සට රින්ගවල තියෙනවා. ඒක තමයි මෙතනදී කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ උගසේන කතා වස්තුව කතා කරගෙන යද්දිත් අපිට ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ කියනවා පුතේ සද්ධර්ම රත්නාවලියේ එන 256 වෙනි කතා වස්තුව වෙන
උග්ගසේන නම් සිටපුත්තෝගේ වස්තුව මෙහි දැක්වේ. කතාව අවසානයේ ඒ අසරින් ලබා දෙන පණිවිඩය වන්නේ මේ සිට තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරු විය යුතු යන්නයි. එහි අතීත කතාව වන්නේ බරණැස් නුවර වැසියන් කාශ්‍යප බුදුරදුන්ට රන්දාගැබක් ඉදි කරන අවස්ථාවේ වූ සිද්ධියකි. එතකොට සද්ධර්ම රත්නාවලියේ 256 වෙනි කතාව තමයි අපිට කතා කරන්න තියෙන්නේ උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව කියන කතන්දරය. එතකොට මේකේ අපිට ලබා දෙන අවසානයේ ලබා දෙන දහම් පණිවිඩය තමයි මොකද්ද? මේ සිත තබා අනුන්ට හිලා පිරිහිලා කීමෙන් දුරු විය යුතු යන්නයි. නිසායි කියන්නේ මේ තමන්ගේ හිතින් තමත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න හොඳ නැති මට්ටමට අපේ ජීවිතය අපි හදාගන්න ඕනී කියන එක තමයි ධර්මසේන හාමුදුරුවෝ උග්ගසේන කතාවස්තුවේ අවසාන කොටස තුලින් කතා කරලා තියෙන්නේ. රයිට්. අපි එහෙනම් පුතේ ඔය කියන කරුණු ටිකත් එක්ක අපි එහෙනම් කතාවට යන්. හරි. අපි එහෙනම් කතාවට යන්. තවද උගණිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පෙන් අයලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජනයක් නැතිනියාව හඟවන්ට උග්ගසේන නම් සිටුපුත්තුගේ වත කියමු. දැන් මේ සිංහල බණ කතා සම්ප්‍රදාය තුල තිබෙච්ච තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ සිංහල බණ කතා රීතිය තමන්ගේ ශ්‍රාවකයාට ඉදිරිපත් කරනකොට ඒකට අනුගත කරගත්ත යම් ක්‍රමයක් තිබුණා. හරි, දැන් ඔයාලා අහලා තියෙන සාමාන්‍යද අපි සතරකම් මන්ත්‍රණේ පාඩම කතා කරද්දී ඒක අපිට හම්බෙන ජාතක පොත. හරිද? එතකොට අපි අඟුලිමාල දමනේ කතා කරද්දී අපි අමාවත්ව ගැන කතා කරා. එතකොට මේ ඔක්කොම පොතේ සිංහල බණ කතා පොත්නේ. එතකොට මේ කතා කරන්නේ සද්දරම රත්නාවලිය. මේ හැම දෙයක්ම සිංහල බණ කතා පොත්. එතකොට සිංහල බණ කතා පොතක් මිනිස්සුන්ට ඉදිරිපත් කරනකොට ඒක ඇතුලේ තියෙන කතාවක් කියනකොට කතාවක් දේශනා කරනකොට දේශකයා මොකද කරේ? ඒකට හරි අපූරු. ඒකට හරි අපූරු. තාලයක් අනුගමනය කරගත්ත. දැන් උදාහරණයක් අපි ගත්තොත් ඔයාලට මතක ඇති අපි යමවතුරදී කියන කතා කරා. මම කෙටියෙන් පොඩ්ඩක් මෙතෙන්දී කතා කරන්නම්. දැන් ඔන්න කිව්වොත් එහෙම තවද උගණිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් අයිහ ලෞකික ප්‍රයෝජනයක් මුත් පාර ලෞකික ප්‍රයෝජන නැති නියාව හඟවන්ට උග්ගසේන නම් සිටු පුත්තුගේ වත කියමු කෙසේද යත් නටක විද්දතු 500ක් අවුරුද්දෙන් සමසින් රජගහ නුවරට අවුදින් රජුරවන්ට සතියක් මුළුල්ලෙහි කෙලි පෑ බොහෝ රත්‍රන් ලැබෙති. අන්න ඒ වගේ. එතකොට අන්න එහෙම ශෛලියක් අනුගමනය කරමින් තමයි, ඒ කියන්නේ දැන් අර ගීත කියන්න බෑන උන්වහන්සේලා හිටියේ. ඒ නිසා මොකද කරන්නේ? අර පිරිසට ශ්‍රවණ මාධූර්යක් ඇති වෙන විදිහට මිහිරිව අහගෙන ඉන්න පුළුවන් වෙන විදිහක් හැටියට තමයි උන්වහන්සේලා මේක ඉදිරිපත් කරේ. ඒ නිසා එහෙම කරාවකුත් ඕකේ අපි දැනුවට එකතු කරගමු. හරි. තවද උගණිතත් තවද තවද කියන එකෙන් අදහස් කරනවා මෙතන දැන් මේ ඒ වගේම කියන අර්ථේ. දැන් එක කතාවක් දැන් මේ 256 නේ. එතකොට මීට කලින් තිබුණේ 255. ඊට පස්සේ තියෙනකේ 257. එතකොට කතා 255 කතා කරගෙන ඇවිදිලා තමයි මේ 256 වෙනි කතාවට එන්නේ. ඒ නිසා මෙතෙන්දි මොකද්ද කියන්නේ? තවද ඒ වගේම කියලා අපි කරුණ මොකක් හරි කරුණක් කියනකොට අපි කියන්නේ ඒ වගේම ඒත් එක්කම කියලා අපි වචන පාවිච්චි කරන්නේ. අන්න ඒකට තමයි මේ තවද කියන එක දාලා තියෙන්නේ. උගණිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් අපි තවද අපි ඉගෙන ගන්නවා නම් නිවැරදි ශිල්පයක් හැර සාවද්‍ය ශිල්පයෙන් වැරදි ශිල්පයකින් අයිහ ලෞකික ප්‍රයෝජනයක් මුත් මෙලොවට ප්‍රයෝජනයක් ඇරෙන්න පාර ලෞකික ප්‍රයෝජන නැතිනියාව පාර ලෞකික දැන් ඔයාලගා වචන සෙට් එක තියෙනවා ඒකත් එක්ක යන්න ඕනේ ඔයගොල්ලෝ පාර ලෞකික ප්‍රයෝජන නැති නියාව පරලොවට ප්‍රයෝජනයක් නැති නියාව නියාව කියන්නේ බව නැති කම නැති බව
හඟවන්ට උග්ගසේන නම් සිටුපුත්තුගේ වත කියමු. ඒ නිසා අන්න ඒක හඟවන්න අපි උග්ගසේන සිටුපුත්‍රයාගේ කතාව මෙන්න මේ විදිහට අපි කතා කරමු කියලා තමයි දැන් ඔන්න ශ්‍රාවකයා තමන්ගේ නිර්මාණයේ පිණිස ඇදලා ගන්නෙ. ඒ කෙසේ දෙයක්? ඒක කොහොමද කියනවනම් දැන් උපදූපය කතා කරනකොට රහසක් කතා කරනකොට මෙන්න මෙහෙමනි වුණා කියන්නේ. ඈ මෙන්න මේකයි වෙලා තියෙන්නේ. උන්නෝ කියනෝනේ මිනිස්සුනේ. ඔයාලා අහලා තියෙනවනේ, උපදූප අහලා තියෙනවනේ, රහස අහලා තියෙනවනේ. අර එතකොට අන්න ඒ වගේ එකක් තමයි මෙතනදිත් කියන්නේ. උපදූපයක් එහෙම නෙමෙයි හොඳේ. වැරදිට තේරුම් ගන්න එපා. මෙතනදි කියන්නේ මොකද්ද? කෙසේරයක්. ඒක ගැන කියන්නේ කොහොමද? ඒක ගැන මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අන්න ඒ වගේ අර්ථයක් තමයි මෙතනදි එන්නේ. රයිට්. අපි යනවා පුතේ නං කතාවට. නාටක විද්වතු 500ක් හවුද්දෙන් සමසින් රජගහ නුවරට අවුදින් රජුරවන්ට සතියක් මුළුල්ලෙහි කෙලිපෑ බොහෝ රත්රන් ලැබితి. නාටක විද්වතු 500ක්. පුතේ මේ කියන්නේ මොකද්ද? නාටක විද්වතු නැටුම් ශිල්පීන් 500ක් කියද ළමයි දැන් මාත් එක්ක කතා කරන්න පාඩම යද්දී දැන් වලගා වචන ටික තියෙනවනේ. එතකොට නැටුම් ශිල්පීන් කීයද දරුවනේ? කියක් ඇවිල්ලාද මේ නුවරට? 500ක්. කොහොමද පුතේ 500ක් ඇවිල්ලා. අවුරුද්දෙන් සමසින් රජගහ නුවරට අවුදින්. අවුරුද්දකින් සමසකින් කිව්වා 6 මාසෙන්. අවුරුද්දෙන් 6 මාසෙන් ඉතින් මේ රජගහ නුවරට එනවලු. හරිද? එහෙම ඇවිදිලා රජුරවන්ට සතියක් මුළුල්ලේ කෙලිපෑ බොහෝ රත්රන් ලැබితి. රජතුමාන් මොකද කරන්නේ? රජතුමා ගාවට ගිහිල්ලා ඉතින් මේගොල්ලෝ දාන්න බලන පරිම වැඩ කෑලි ටික දාලා ඔන්න දැන් රජතුමා ඉස්සරහට ගිහිල්ලා මේගොල්ලන්ගේ සම්දර්ශන ටික දැන් ඔන්න ඉදිරිපත් කරනවා. හරිද? මෙහෙම ඉදිරිපත් කරලා සරලව අපි කතා කරොත් එහෙනම් මේගොල්ලෝ කවුද මේ? සර්කස් කණ්ඩායමක සාමාජිකයෝ. සර්කස් කණ්ඩායම. තේරුණානේ? එතකොට විවිධ සර්කස් කියන්නේ මේ අර මේ මේ හරි ලස්සන අපූර්වට නර්තන ශිල්පීන්. හරි අපූර්වට නැටුම් ඉදිරිපත් කරන නර්තන ශිල්පීන් එන්නේ. අන්න ඒ වගේ. අතරතුරේ ලැබෙන සංග්‍රහයේ පමණනේ ඒ අතරතුර පොඩි පොඩි බටාපාරවල දිනවනේ නේද? පොඩි පොඩි චාන්ස් ඒවත් ප්‍රමාණයක් නැහැ. බොහෝ දෙනත් මැසි මත්තේ මැසි ගස්වාගෙන කෙලි බලති. බොහෝ දෙනත් මොකද කරේ? බොහෝ පිරිසක් මැසි මත්තේ මැසි. ඒ කියන්නේ පුතේ මැහි පිට මැහි බැද. මැස්සක් කියලා මෙතනින් අදහස් කරන්නේ ඔයාලා හරි තිනවා අට්ටාල. අට්ටාල අහලා තිනවනේ. ඔහොම අට්ටාලයක් හදලා ඒකට තව අට්ටාලයක් ගහනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන ඉඳන් එක සෙට් එකක් බලන් ඉන්නවා. තව උඩ ඉඳන් තම සෙට් එකක් බලාගෙන. ඒතර ඒක එක්ක මෙසිමත්තේ හිඳ මෙසිමත්තේහි මෙසි ගස්වාගෙන කෙලි බලති. කෙලි බලති කිව්වා ක්‍රීඩා බලති. ක්‍රීඩාව කියලා කිව්වේ මෙයාලගේ නර්තනයට. එක් දවසක් කඹයේ නටන එකුගේ දුවක්. එක දවසක් කඹයේ නටන එකකුගේ දුවක්. කඹයේ නටන කියන එකෙන් මෙතන අදහස් කරන්නේ මොකද්ද? කඹයක් උඩ ඉඳගෙන සඳරසන පෙන්වන කාන්තාවක්. ලස්සන ගෑනු ළමෙන් එකකුගේ දුව හුණදඬු අගකදී නටන එකක් ශිල්ප බලයෙන් උඩහාස සක්මනුත් කෙරේ. ආ මොකද්ද උනා කියන්නේ? උණලීයක් අගිස්සේ උණලීයක් අගිස්සේදී නටන එකක් ශිල්ප බලයෙන් උඩහාස සක්මනුත් කෙරේ. පුතේ උණදණ්ඩේ අග නටන තැනැත්තියා මොකද්ද කරන්නේ? අහසේ සක්මන් කරනවලු. හරිද? අහසේ සක්මන් කරනවලු. එතකොට නටයි ගීත් කියයි. නටනවා විතරක් නෙමෙයි ඒ අහසේ සින්දුත් කියනවලු. ඊට පස්සේ කියනවා එදවස් උග්ගසේන නම් සිටුපුත් යාලනු කෙනෙකුන් හා සමග. යාලනු කෙනෙකුන් උග්ගසේන කියලා සිටුපුත්‍රයෙක් හිටියා. මෙයා මොකද කරේ? තමන්ගේ හිටපු හොඳම යාළුවෙකුත් එක්ක සමග මැස්සක් මත්තේ සිට ආස සිට නටන ඒ විද්දත් දුවගේ අහසේ ඉඳන් නටන අට්ටාලයක් මැස්සක් මත ඉඳගෙන දැන් බලා ඉන්න ඔහමක ලොඩ අර ගෑනු ළමයේ නටන දිහා ඒ විද්දත් දුවගේ භාව භාව ලීලා. මොකද ළමයි භාව භාව ලීලා කිව්වේ? උකුළු මුකුළු ආදිය. මොනවද උකුළු මුකුළු ආදිය? උකුළු මුකුළු ආදිය දැක දැකලා වායෝ වායෝ ධාත්පාදික. ඒ කියන්නේ වායු ධාතුවට අධික වූ. ඒ කියන්නේ සුළඟ අධිකයි දැන්. හරිද? සුළඟ අධිකයි. රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතා. ඒ කියන්නේ දැන් ඇත්තම මෙතන
මායාවක් මිනේක. හරිද? ඒ කියන්නේ දැන් මිනිස්සු ඇදලා බැඳලා තබා ගැනීම සඳහා මේ ගෑනු ළමයා ඉදිරිපත් කරන සම්දර්ශනය මෙයාලගේ ආර්ථික වාසියට ලොකු බලපෑමක් සිද්ධ වුණානේ. හරිද? එතකොට මේ නර්තනයේදී හා මිනිස්සු විවිධාකාර හැඟීම් සමුදායකින් තමයි බලාගෙන ඉන්නේ. හරිද? සමහරු දෙයියනේ මේ කෙල්ල වැටෙයිද දන්නේ නැහැ කියලා සමහරු බලාගෙන ඉතිනේ. එතකොට බලන්නකො මේ වගේ එකක් මටත් කරන්න පුළුවන් නම් ෂෝ කියලා ඔන්න දැන් තව කෙනෙක් බලාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ දැන් උගසේන සිටු පුත්‍රයා බලා හිටිය අනිත් අය බලන කෝණෙන් නෙමෙයි. හරිද? මෙයා බලා හිටියේ භාව භාව ලීලා දැක ඇයගේ උකුළු මුකුළු ස්වභාවය දැක වායෝ දාත් වා දික ඒක මේ පුතේ වාතය එහෙම නැත්නම් සුලඟ අධික වූ රූප කලාප විකාරය සිරුරේ රූප කලාපවල විකෘති බව. ඒ කියන්නේ දැන් මෙයා නටනකොට මෙයාගේ ඇඳුමේ හෙට මෙහෙට යනවා. හරිද? ඒක තමයි මෙතන කියන්නේ. එතකොට ඒ පිළිබඳව ඒ රූප කලාපවල විකාරයක් තමයි දැන් මෙයා දැක්කේ. හරිද? ඊට පස්සේ බලවත් න්‍යායයි නොසිතා බලවත් න්‍යාය නොසිතා කියන එක මෙතන අදහස් කරේ බලවත් වාගේය. බලවත් වාගේය නොසිතා ඒක ඇත්තට හිතුවේ නැහැ. නොසිතා ගෙන නොකාන් ඕ සෝරි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේමයති. දැන් මේ අරය උඩේ ඉඳන් නටනවා මෙයා බිමේ ඉඳන් බලා ඉන්නවා. මෙයා දිහා දැක්කට පස්සේ මොකද වුනේ? උගසේ තරුණෙක් උඩ නටන්නේ ලස්සන ගෑනු ළමෙක් ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේමයති. ඔන්න පටන් ගත්තා ලෙඩේ. මොකද වුනේ? දැන් මෙයාට අර ගෑනු ළමයා කෙරෙහි ප්‍රේමයක් ඇති වුණා. මොකද්ද කිව්වේ? ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි සිතාගෙන නොකා නොබී හැඳට නැගීලා වැදහුත්තා. මොකද්ද උනේ? ලැබුණොත් මං ජීවත් වෙනවා. බැරි වෙලා හරි මට හම්බුන්නේ නැතුනොත් එහෙම මොකද වෙන්නේ? මං මැරෙනවා. පුතේ එහෙම හිතාගෙන නොකා නොබී හැඳට නැගීලා කණ්ඩෙත් නැ බොන්නෙත් නැ මේක දැන්. හරිද? ඊට පස්සේ මොකද කරේ? හැඳට නැගීලා ඇඳට ගිහිල්ලා වැද හොත්තාහ. දැන් ඔන්න මොකද වෙන්නේ? හැඳේ ඇල වෙලා හාන්සි වෙලා ඉන්නවා. හොඳ වෙලාවට මුන්ද ඒ කාලේ වෙන අද කාලේ වුණාට මොකද වෙන්නේ? කොස්සෙන් ගුටි කන්න වෙන්නේ. කොස්සෙන් ගුටි කන්න වෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා මොකද උනේ? ඒ කාලේ වෙච්ච එක ලොකු දෙයක්. ඊට පස්සේ ඔන්න බලන්නකො වෙච්ච දේ. දෙමාපියන් විචාල කල්ලි විද්දක් දුව කෙරේ ආලයෙන් න්‍යාව කිව්ය. ඇවිල්ලා ඇහුවා. මොකද ඇහුවේ? අම්බල තාත්තා ඇවිල්ලා ඇව දෙමාපිය අහුවා. මොකද පුතේ ඔය කන්නේත් නැහැ බොන්නේත් නැහැ ඇඳට වෙලාම ඔහෙ ඉන්නේ මොකද අසනීපයක් වද්ද? ඊට පස්සේ විද්දද්දුව කරේ ආලෙන් න්‍යාව කිව්ව. ඊට පස්සේ කිව්වා න්‍යාව විස්තරේ මට මෙන්න මෙහෙම පොඩි ආලයක් පොඩි ආදරයක් පොඩි ප්‍රේමයක් හීනීට වගේ ඇති වුණා කා කරේද? අර එදා රජගහනුවර අර උණලීයා කිස්සේ නැටුන් නටපු ගෑනු ළමයා කරේ මට පොඩි ප්‍රේමයක් ඇති වුණා. ඊට පස්සේ කිව්වා දෙමාපියෝ ඒ අස අම්මයි තාත්තයි දැන් මූණට මූණ බලාගෙන දැන් පුදුමුණා. මොකද්ද මේ කියන්නේ කියලා. පුත තෙල ලෙස කිරීම තොපට අපට තරම් නොවේ. තරම් තැනකින් සරණක්ගෙන උත්පාවාදෙම්මයි කිව්ය. මොකද්ද කිව්වේ? ඔය විදිහට කටයුතු කිරීම අනේ පුතේ උඹට පිස්සුද බං? ඔය විදිහට කටයුතු කරොත් එහෙම මොකද වෙන්නේ? ඔය විදිහට කටයුතු කරන්න ගියොත් එහෙම තොපට අපට තරම් නොවේ. ඔයාගේ අපේ තියෙන මේ වපසරියට මේ තියෙන වටා පිටාවට තරම් නොවේ. ඒ කියන්නේ පුතේ කිසිම ගැළපීමක් වෙන්නේ නැහැ. ඇයි මේගොල්ලෝ සිටු පුත්‍රයෝ? සිටු පුත්‍රයෝ. එතකොට මෙයා හරණම් විවාහ කරගන්න ඕනේ සිටු දියණියක්. හරිද? සිටුවරයෙක්ගේ දියණියක්ව තමයි මෙයා විවාහ කරගන්න ඕනේ. හැබැයි දැන් මෙයා ප්‍රේම කරන්න කාටද? මෙයාගේ හිතේ ආදරයක් ඇති වෙන්නේ කාටද? අර කියන නිකම්ම නිකම් නැටුන් නටන ගෑනු ළමෙකුට. හරි බලන්නකෝ වෙන්නේ දේ. ඊට පස්සේ කුවා තරම් තැනකින් ඔයාට ගැළපෙන තැනකින් අපි හොඳ විවාහයක් කරලා දෙන්නම් කියලා කිව්වා. ඌනෝ ගිවිසිත්ම නාහෙට අහන්නේ නැහැ. කවුද? උගසේන අහන්නේ නැහැ. නොගිවිස්නා උන්ගේ යාළු ආනන්ද කැඳවාලා. මේක ගිවිස්නාවකට ගිවිසුමකට එන්නේ නැති නිසා මොකද කරේ? උන්ගේ යාළු ආනන්ද කැඳවාලා කොල්ලගේ යාළුව කැඳෙව්වා. මසු දහසක් දීලා මසුරන් දහසක් දීලා කිව්වා. මසුරන් දහසක් තෙල
අහස සිට නැටු විද්දද්දුවගේ පියාට දීලා තෙල අර අහසේ ඉඳන් නැටුවයි කියන විද්දද්දුවගේ පියාට දීලා තමාගේ දුවම පුතුන්ට පාවා දෙන්න කියවයි කියලා යව්ව මොකද කරේ දැන් අම්මයි තාත්තයි ඇත්තටම කවදාවත් කිසිම දවසක තමන්ගේ දරුවෙක්ගේ හිතක් රිදවන්න කැමති නැහැ දැන් සමහරලාට ඕගොල්ලන්ගේ වුණත් දැන් ඔය ඔය වයස කියන්නේ සාමාන්‍යයෙන් දෙමව්පියෝ ගොඩක් වෙලාවට ඔයාලා ගැන හොයලා බලනවා කියලා ඔයාලට දැනෙනවා හරිද මොන දේ කරන්න ගියත් සද්දපදයක් නැත්තම් කාමරේ කතා කරලා මොකද කෝ මොකද කරන්නේ කියලා අහනවා සමහරලාට මේක අපිට වදයක් වගේ දැනෙනවා හැබැයි හොඳට මතක තියාගන්න කිසිම දවසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ගේ හිතක් රිද්දවීමේ බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නැහැ හරිද ඒක කවදරි දවසක තේරෙනවා අර බිම්බිසාර රජතුමා උරහිස් පළලා ඊට පස්සේ යටිපතුල් පළලා ලුණු වල ලුණු දාලා ගින්දරේ ඇවිද්දෝලා අජාසත් රජුරෝ ආනන්ත්‍රි පාපකර්මයක් කරගෙන තමයි තමන්ගේ ජීවිතය ගත කරේ එතකොට බිම්බිසාර රජතුමා නියණේකත් අජාසත් කුමාරයාගේ දේවියට දරුවෙක් හම් වෙන එකත් එකම දවසේ සිද්ධ වුණේ හරිද එහෙම සාහිත්‍ය සඳහන් වෙන එතකොට බිම්බිසාර රජතුමාගේ බිසව කියනවා අර දරුවා දිහා බලාගෙන අජාසත් කුමාරයා දිහා බලාගෙන ඉඳලා කියනවා ඔයා පුංචි කාලේ වාගේ ඇඟිල්ල හැදුන පොඩි ගෙඩියක් සරව ගෙඩියක් ඒක රිදෙන නිසා ඔයා හරි වේදනාවෙන් කෑ ගැහුවා ඒ කෑ ගහපු වෙලාවේදී තාත්තට ඉවස ගන්න බැරි වුණා තාත්ත මොකද කරේ තාත්ත මේ ඇඟිල්ල අරගෙන කටේ තියාගත්තා කටේ තියාගත්තට පස්සේ ඒ වේදනාව බැරි වෙලා හරි වාට නැවතත් එනවා මේ ඇඟිල්ලේ එලියට ගත්තොත් එහෙම නිසා මොකද වෙන්නේ හැරව ගෙඩිය පිපිරලා ගියා ඊට පස්සේ මොකද කරේ ඇඟිල්ලේ එලියට ගත්තොත් පුතා දරුවා වේදනාවෙන් කෑ ගහන ඉඳ මොකද කරන්නේ තාත්තාර හැරව ටික එහෙම ගිල්ලා කියනවා එතකොට ඒක ඒක දැනුණාට පස්සේ මේ අජාසත් කුමාරයා පොළොව පලාගෙන යන තරම් හිතනවා ඊට පස්සේ පුතේ අවසානයේදී මොකද කරේ අන්තිමටම අන්තිමට මොකද කරේ ගියා තාත්තා හොයාගෙන යනකොට තාත්තා ඒ වෙනකොට මරණයට පත් වෙලා හරි අන්න ඒ වගේ තමයි මෙතන වෙන්නේ මොකද්ද වෙන්නේ දෙමාපියෝ කවදාවත් දරුවන්ගේ හිත රිද්දන සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි උනත් ඒක සමාජය තුළ ජීවත් වෙනකොට අපි උනත් සුන්දර මතක තියාගන්න. ඒතකොට ඔයාලා උනත් සමාජය තුළ වැඩි හිටිය වෙච්ච දවසක ඔයාලට මේ කියන කාරණාව හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කිව්වේ? නොගිවිස්නා උන්ගේ ආලු ආනන්ද කැඳවාලා මසු දහසක් දීලා තෙල අහස සිට නැටුව විද්දද්දුවගේ පියාට දීලා තමාගේ දුවම පුතුන්ට පාවා දෙන්න කීවයි කියලා යව්ව. මොකද කිව්වේ? යව්ව පුතේ ඔයාගේ දුව අපේ පුතාට විතරක්ම පාවල දෙන්න වෙන කිසිම කෙනෙකුට දෙන්න එපා කියලා ඔන්න දැන් මසුණන් දහස කුද්දීලා යවුවා බලන්නකෝ වෙච්ච දේ විද්දතානෝද ඊයස විද්දතානෝ කවුද විද්දතානෝ කිව්වේ අර කාගේ තාතද විද්දත් දුවගේ තාත්තා ඊයස ඒක අහලා ම දුව විකුණන්නා නැත මේ මගේ ළමයි මෙහෙ විකුණන්න නැහැ මගේ දුව විකුණන්නේ නැහැ රන් හැරගෙන නොදෙමි. රත්තරන් ටික අරගෙන මසුරන් ටික අරගෙන මගේ දුව මන් දෙන්නේ නැහැ. අපට ආරක්ෂාව නම් ඌම වේද. මොකද කිව්වේ? අපේ ආරක්ෂාව අපේ සම්පූර්ණ සමස්ත ආර්ථිකයේ රැඳිලා තියෙන්නේ අපේ මේ දුව මත. ඇයි ලස්සන නිසා, ඇයි ලස්සනට නටන නිසා මොකද වෙන්නේ? අපිට ඉල්ලුම වැඩි, ප්‍රේක්ෂකයෝ වැඩි. ප්‍රේක්ෂකයෝ වැඩි කියන්නේ අපිට ආදායමක් වැඩි කියන ඒ නිසා දුව නම් සල්ලි වලට දෙන්නේ නැහැ ඊට පස්සේ කිව්වා නොලදොත් මියෙන්නම් මිය ප්‍රයෝජන කිම්ද ලැබෙන්නේ නැතුව මැරලා ගියත් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ අපි අපේ ශාස්ත්‍රයේ අපි කරගෙන යනවා සිටු පුත්‍රයා මැරෙන්නේ අපිට ඒක පාඩුවකුත් නැහැ අපිට ඒක ලාභයක්කුත් නැහැ ඒ නිසා අපිට කොහොමත් එකයි අපහා එක්වන්නාම දුව පාවා දෙමි කිව්වේ මොකද කිව්වේ අපිත් එක්ක එකට එකතු වෙනවා නම් අපිත් එක්ක මේ විද්වත් කුලය තුල ඉන්නවා නම් ඔන්න අපි දුවව අපි පාවාලා දෙන්නම් කියලා කෝ හැබැයි ඔන්න සිටුමැදුර වල අපේ දුවේ වන්නේ නැහැ බලන්නකෝ මේ තාත්තගේ තීරණේ අපි සිටුමැදුර වල දුවේ වන්නේ නැහැ දුව අපිත් එක්ක ඉන්න ඕනි ඔය කියන උග්ගසේට සිටු පුත්‍රයා අපිත් එක්ක ඉන්න ඕනි අන්න එහෙම ඉන්නෝ නම් මං දුව විවාහ කරලා දෙන්නම් කියලා කිව්වා ඊට පස්සේ දෙමාපියෝ එපවත අසා බිඳුවන්ට සිතා දෝ කීය එපවත ඔව් ඒ පවත අසා බිදුවන්ට සිතා දෝ කීය බලන්නකො මොකද්ද කිව්වේ කියලා දැන් වේද කිරීමේ අදහසකින් මගේ තමයි දැන් ඔන්න කිව්වේ
හරිද? එසේ වී නම් මම හුන්නායෙක් වෙමි. දැන් අම්මයි තාත්තා මේක කිව්වා. මේක හරියන්නේ නැහැ පුතේ. මේක හරියන මගුලක් නෙමෙයි. ඈ ඒ ඒ ඒ ගෑනු ළමයාගේ කවුද මේ තාත්තා මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙන්නේ. ඔයාට පුළුවන් ද ඔය මේ සාමාන්‍ය පවුල් වල මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න? ඈ ඒ නිසා මේ මගුල හරියන්නේ නැහැ. මේක අපි නතර කරමු කියලා ඔන්න කිව්වා. ඒක ගානකටවත් ගත්තේ නැහැ. ඒ නිසා මේක මේ බිඳින්න තමයි දෙමාපිය උත්සාහ කළේ මේ වචන ටිකක් දාලා. ඊට පස්සේ බලන්නකො වෙච්චද? එසේ වීනම් මම උන්නායෙක් වෙමි. ඊට පස්සේ මොකද කිව්වේ? කමන්නේ මට එයාව ඕනි නිසා මම යනවා එතනට. අනුවාන දෙමාපියන්ගේ කීම අහන්නේ නැතුව දෙමාපියන්ගේ හිතවලට මොනතරම් වේදනාවක් දීලා දරුවෙක් දැන් මේ මොන වගේ වැඩද බලන්නකො කරන්නේ. ඊට පස්සේ කියලා නෑයන් සියන් නොඑක් ලෙසින් නැවතුවත් නෑදෑවිට එකතුලා කොහොම නවත්තන්න හැදුවත් සිතාගත් සිතුවිල්ල පිරිමැසූ බවමුත් කාර්ය නොසලකා සිතාගත් සිතුවිල්ල පිරිමැසූ බවමුත් හිතේ තියාගෙන හිටපු හිත සිතුවිල්ල හරි ගියානේ. ඒ කියන්නේ විද්දද්දුව සිටුමැදුරට ආපු නැති එක බව ඇත්ත. හැබැයි විද්දද්දුව තමන්ට විවාහ කරගන්න පුළුවන් වුණා කියන සිතුවිල්ල තමන්ගේ හිතට සිතුවිල්ල සමෘද්ධිමත් කරගන්න පුළුවන් වුණානේ. ඒ නිසා කාර්ය නොසලකා විද්දතුන් ළඟට ගියව. ඒ නිසා මේ සිද්ධ වෙන ක්‍රියාපටිපාටිය ගැන එච්චර ගණන් ගන්න නැතුව මට කොහොම හරි විද්දද්දුව හම්බෙනවනේ කියන චේතනාවෙන් දැන් ඔන්න මුන්ද ගියා කොහෙද පුතේ? අර විද්දත් පවුලට විද්දතානෝද සිටු පුත්‍රයාණන් දන්නා විද්දත් ශිල්පයක් නැත. දැන් විද්දද්දුවගේ තාත්තා මොකද කරේ? මෙයා දන්නේ නැහැ කිසිම දෙයක්. හරිද? මෙයා කිසිම දෙයක් දන්නේ නැති නිසා මොකද කරේ? දන්නා විද්දත් ශිල්පයක් නැතත් ඒ දෙය මේ දෙය අල්වා ගන්නට උවත් සහයක් වොමනා හේයින් අර දෙය අල්ලගන්න මේ දෙය අල්ලගන්න අරලිය අරගෙන එන්න මේලණුව මෙතනින් ගර ගන්න මේලණුව අරහෙට අදින්න අර පෙට්ටිය අරගෙන එන්න මේ පෙට්ටිය අරහෙට ගෙනියන්න මේ උරේ අල්ලන්න ඔන්න ඔය වගේ පොඩි පොඩි වැඩ තියෙනවනේ මෙන්න මේ වැඩ ටික කරගන්න ඕන නිසා මොකද කරේ දැන් දුව ගෙනිච්ච නෑනේ ඒ නිසා විද්දත් විද්දතානන්ට ඒ කියන්නේ විද්දත් දුවගේ තාත්තට කිසි පාඩුවක් නෑනේ තව කෙනෙක් ආවය කියන එකෙන් වෙන්නේ මේ කරන කියන වැඩ ටික සහයක් කරගන්න පුළුවන්නේ ඒ නිසා මෙයා මොකද කරේ අන්න ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න පුළුවන් කියලා හිතාගෙන දුවණියන් පාවා දීලා උණුත් කැඳවාගෙන රට මුළුල්ලේ කෙලිලලු පෑවිදිති දුවක් දුන්නා දුවක් දීලා ඊට පස්සේ මොකද කරේ එයාවත් කැඳවාගෙන දැන් ඕන රට මුළුල්ලේ කෙලිලලු පෑවිදිති හැම තැනම රටේ තැන් තැන් වල දැන් ඕන ක්‍රීඩා කරන්න යනවලු අපි යනවා යහපැත්තේ පිටුවට ඒ විද්දත් දුත් නොබෝ කලකින් සිට පුත්තර පුතේ කොදාපියා මොකද උනේ දැන් කාලයත් එක්ක විද්දත් දුවට දරුවෙක් හම්බෙන්න හිටියා ඇයි අම්ම කෙනෙක් වෙන්න ඉන්නේ දැන් බෝ කලකින් සිට පුත්තර පුතේ කොදාපියා දැන් ඔන්න මොකද කරේ සිට පුත්‍රයාට දාව ඇය පුතෙක් බිහි කළා වදාපියා නලවන කල මොකද කිව්වේ දැන් ඔන්න නලවන කල නලවන කල කියලා කියන්නේ පුතේ දැන් ඔන්න දරුවා නලවන අවස්ථාවේදී දැල් රකින්න උගේ පුත මොකද්ද කිව්වේ දැන් කරත්ත ආරක්ෂා කරන පුද්ගලයාගේ පුතේ කරත්ත රකින්න එකාගේ පුතේ එහෙම තමයි කියන්නේ ඇත්තේ බර උසුලන්න උගේ පුත බර උසුලන එකාගේ පුතේ කුමකුත් නොදත්ත උගේ පුතේ කිය කියා නලවයි කිසිම දෙයක් දන්නේ නැති එකාගේ පුතේ කියලා මොකද කරේ දැන් අර ළමයා නලවනවා හරිද දැන් ළමයා නලවනකොට එක්ක කවියක් කියන්න ඕනේ නැත්නම් සින්දුවක් කියන්න ඕනේ නේද නැත්නම් ළමයා නලවන්න පොඩි මිහිරි තාලයකින් මොන හරි තනුවක් දායනා කරන්න ඕනේ නේද දැන් අම්මලා කියම්මලා ඉස්සර ළමයා නලවනකොට හරි අපූර්ව ළමයි ටික නලවනෝනේ එතකොට උගසෙනගේ නෝනා එහෙම නැත්නම් මේ විද්දත් දුව තමන්ගේ දරුවා නැළුවේ මොකක් කියලාද තමන්ගේ මනුස්සයාගේ නරක ගැන කී කියා තමයි දැන් මේ පුතාව නලවන්නේ එතකොට ළමයට ඇහෙන්නේ කාගේ නරකද තාත්තගේ නරක තාත්තා මොකවත් දන්නේ නැති කෙනෙක් තාත්තා කරත්ත ටික ආරක්ෂා කරන එක විතරයි තාත්තා ගානේ බරා දෙන එක විතරයි මෙහෙම කී කියා මොකද කරේ අර මනුස්සයාගේ චරිතේ පුතේ සම්පූර්ණයෙන්ම ඈ පරිපූර්ණියක් ඇලුවා වගේ මොකද කරේ සම්පූර්ණයෙන්ම චරිත ඝාතනය කරමින් දැන් මෑය අර දරුවව නලවනවා හරි ලස්සනයි දැන් තමයි කතාවේ හොඳම හරිය තියෙන්නේ ඊට පස්සේ ඔන්න බලන්නකෝ මොකද වෙන්නේ කියලා සිටුපුත්තුද සිටුපුත්‍රයාද ගැල් රඳවාලා හුන් තැනදී ගොණ්ඩ තන ගෙනවුත් ලති සිටුපුත්‍රයාත් මොකද කරේ ගැල් රඳවාලා කරත්ත ටික නවත්තලා හුන් තැනදී නවත්තපු තැනදී
ගොන්ට තන ගෙනවුත් ලදි. ගොනුන්ට තනකොළ ගෙනත් දෙනවා. කෙලි ලලු පෑ ඇවිද තැන ලද්දයක් යන එන තැනට අදිති. මොකද කරන්නේ කිරීඩා කටයුතු සිද්ධ කරන්න තියෙන තැනට ගිනියන්න දෙයක් තියෙනවා නම් ඔන්න දැන් ඒකත් අදිනවලු. එම නිසා විද්දද්දෝ පුතු නලවන යම් පිටකම එය කියයි. ඊට පස්සේ මොකද කරන්නේ අර මිනිසයා පේන තැනක අර ගෑනු කෙනා අර ළමයා නලවනෝ නම් අරකම කිය කියා දැන් ඔන්න ළමයා නලවනෝලු. ඊට පස්සේ සිටු පුත්‍රයානොත් ගීයක් යමක් අනිකකු නොව තමන් අරබයා කියන නියාව දැනලා දැන් සිටු පුත්‍රයා මෙච්චර දවසක් හිතුව මොකද්ද දැන් මේ ළමයා හොඳට නලවනෝනේ ළමයාට පුදු මාදරයක් නේ තියෙන්නේ අපේ නෝනා ඇයි මොකක් කියලාද මේ සින්දුවක් එහෙම කිය කිය නරවන්නේ තවත් එක තුනක් ඕක දැන් කනට ඇහෙනවා ඒ ඇහිච්ච වෙලාවෙදී එච්චර ගණන් ගන්නේ නැහැ ටිකක් අවධානය ගහගෙන ඉන්නකොට මොකක් කිය කියලාද මේ ළමයා නලවන්නේ මොකක් කිය කියලාද පුතේ ළමයා නැලෙව්වේ තමන්ටම තමන්ගෙම තියෙන දුර්වලතාවගෙන කිය කියා තමයි දැන් ඔන්න මෙයා ළමයා නලවන්නේ බලමුකෝ ඊට පස්සේ මේ හැම මහා අරබයා කියුදැයි විචාලෝය ඊට පස්සේ ගිහිල්ලා ආවා මේ මම ගැනද මේ ඔයා කියන්නේ මේ ළමයා නලවනකොට කියලා ඕන දැන් අහුව කාගෙන්ද ඇහුවේ කො කියන් බන් කාගෙන්ද ඇහුවේ පුතේ උගසේනහන් කාගෙන්ද බිරින්දගේ බිරින්දගෙන් අහන්නේ බිරින්ද කියලා කියන්නේ මේ විද්දද්දුවගේ ඊට පස්සේ පුතේ බොහොම හොඳයි ඊට පස්සේ ඕන දැන් මොකද කරේ මෙහෙම ඇහුවට පස්සේ එසේය අනික කාට කියන්ද තොපම කොට ඇවිදිනා කටේතු වෙහින් තොපම අරබයා කියමි කීය කිව්වා එසේය ඔව් අනික කාට කියන්නද වෙන මොකෙකුට කියන්නද වෙන මොකාට කියන්නද තොපම කොට ඇවිදිනා කටේතු වෙහින් ඈ ඔබමනේ මේ හැමතැනම ඇවිදින්නේ ඒ නිසා ඔබමනේ මේ ඇවිද ඇවිද තැන් තැන් වල මේ වැඩ කරන්නේ ඒ නිසා ඔබම මූලික කරගෙන තමයි මම ওই ළමයා නැලෙව්වේ නලවන කොට කියපු සින්දුව කියපු කතාව ඔබව මූලික කරගෙන තමයි දැන් ඔන්න කිව්වේ කියලා දැන් ඔන්න බිරින්ද කියනවා තොප නිසා විද්දත් වූවාමදී නපුරුත් ඇසුරු මනාද පලායෙමි දැන් මොකද උනේ යකානෙක්ගා කාටද උග්ගසේනට ඊට පස්සේ මොකද කිව්වේ තොප නිසා විද්දත් වූවාමදී හා තමුන් නිසා මම විද්දතෙක් වුණා මදිවට නපුරුත් ඇසුරු මනාද නපුරු දේවල් නරක දේවලුත් මන් දැන් අහන්න ඕනිද ඊට පස්සේ කිව්වා පලායිමි මම යනවා යන්න කවුද මේ කියන්නේ උග්ගසේන බිනීම් හරවාගත හැක්කයි සිතා කීය ස්වාමියා හිතුවා ස්වාමි දිනිය පොඩ්ඩක් ෂේප් වෙයි කියලා ඈ ඩක් හීනියට ලාවට පොඩි ෂේප් එකක් දාගන්න පුළුවන් කියලා දැන් හිතුවා උග්ගසේන මොන ෂේප්ද මොකද්ද උනේ ටිකක් මේ බිනීම් හරවාගත මේ කතා කරන එක මේ කියන එක අපහාස කරන එක නවත්තා ගන්න පුළුවන් ඒ කියලා හිතලා තමයි දැන් උනේ කිව්වේ ඊට පස්සේ බලන්නකො ඊට පස්සේ කියනවා මොකද්ද ඔයිත් තොප ගියමන කුණමන තොප කොමුකොත් දන්න තැනැත්තුන්ගෙන් මට කම් කිම්දයි කියලා අන්න බලන්න අර ලස්සන දෙයක් කියනවා උගසේන්න මොකද්ද උනේ හැප නැද මේ කියන්නේ මට මොකද්ද කියන්නේ ඔයිත් ඇය ඇයත් කියන එක තොප ගියමන ඔයා යනවා නම් යන්න හුණ වෙනව ඉන්නව නම් ඉන්න තොප කොමකොත් නොදන්නා තැනැත්තුන්ගෙන් මට කම් කිම්ද ඔයා මේ මිලෝදයක් දන්නේ කෙනෙක් විලා ඒ වගේ කෙනෙක්ගේ මට ඇති ප්‍රයෝජනේ මොකද්ද ඔයා මට ඒ නිසා ගියත් එකයි මාවට හිටියත් එකයි කියලා දැන් මේ තමන්ගේ ස්වාමියාට තමයි දැන් මේ කාන්තාව දැන් මේ කියන්නේ කියලා අවකප්නේන් සෑදු හසුරෑන අල්වා ඇදි ඇදි දුවන්නාසේම එම සේ එම කිය කියා පුතු නලවයි මොකද්ද මේ කියන්නේ දැන් අපි ඔක ලිව්වේ අශ්‍යා නැවැත්වීමට කටකලියාව දිනිටු තව තවත් වේගෙන් දුව යනවා කියලා නේ පුතේ. එතකොට දැන් මේ රෑනල්වා ඇදි ඇදි දුවන්නාසේ. ඒ කියන්නේ කටකලියාව අදින් දැන් ඔයාලා දැකලා තියෙනවා දැන් මේ අශ්‍රීන්ගේ මේ මූණට මෙහෙම දාලා තියෙනවා කටකලියාව. ඔය ෆිල්ම් එකේම ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. එතකොට ඒක අදිනවා. ඒ කියන්නේ ඔහොම නූල ගස්සනවා මොකද වෙන්නේ අරියා? දුවනවා. හරිද? ඊට පස්සේ අශ්‍යා සෝරි එයා නවතින්න ඕනේ. හැබැයි කටකලියාව ඇදෙනකොට මොකද වෙන්නේ? ඔහොම ලූස්සනවා. එතකොට අශ්‍යා නවතින්න ඕනේ. හැබැයි දැන් මෙතන මොකද වෙන්නේ? දැන් මෙතන වෙන්නේ අරකාන්තාව අශ්‍රේක් නම් මෙයා කටකලියාව අදින අර දේවල් කටකලියාව අදිනවා හා සමාන විදිහට අර දේවල් කිව්වනේ. ඒ කොච්චර දේවල් කිව්වත් කිසිම ප්‍රතිචාරයක් නැහැ.
අරයා මොකද උනේ? අර බ්‍රේක් නැති කට වගේ මොකද උනේ? ඔහේ කියාගෙන කියාගෙන යනවා. එතකොට අශ්‍රය නවත්තන්න කටකලියාව අදිනකොට අශ්‍රය නවතින්න ඕනි. නමුත් මොකද කරන්නේ මෙතන? අශ්‍රය දුනා. මෙයා ගෙදරින් යනවායි කියලා කිව්වේ අර ගෑනු කෙනා අර කියන ටික නතර කරයි කියලා හිතාගෙන. ඒ වුණාට කිසිම දෙයක් එහෙම උනේ නැහැ. මෙයා හිතේ බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ දේවල් සිද්ධ වුණේ නැහැ. ඒ සිද්ධ වුණේ නැති නිසා මොකද උනේ? අර ගෑනු කෙනා අර ටික අර විද්දා දුව මොකද උනේ? ඒ ටික ඉස්සරහටම කියාගෙන කියාගෙන ගියා. ඒ නිසා පුතේ එකම කී කියා දැන් ඔන්න ළමයව නලුණ. ඒක පැහැදිලිද? අශ්‍රය නවත්තන්න නූලා දිනවා. හරිද? කටකලියාව අදිනවා. අදිනකොට අශ්‍රය නවතින්න ඕනි. හැබැයි අශ්‍රය නවතින්නේ නැහැ. අශ්‍රය ඒත් දුවනවා. ඒ වගේ වැඩක් තමයි ඔන්න දැන් උගසෙන්ටත් මෙතන උනේ. නෝනාගේ කියවල් කියවිල්ල නවත්තන්න ගෙදරින් යනවා කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා කියවිල්ල තවත් වැඩි වෙලා එක දිගටම අර ටයිප් එකෙන්ම කියාගෙන ගියා. ඕතමෝ තමාගේ රූ සම්පත් අරගෙන එයා මොකද කරේ? තමාගේ රූ සම්පත්තිය අරගෙන සිටු පුත්‍රයාණන් තමාගේ කොල්ලෙකු කොටත්ම සිතයි. එතකොට ඇත්තටම ඇයි මේ මෙයා මේ තරම්ම මේ උගසේන සිටු පුත්‍රයාත් එක්ක මේ තරම් ඇයි මේ නුරුස්සන්නේ? අපේ වචනෙන් අපි කිව්වොත් මොකද්ද කියන්නේ? ඇයි මේ දිවන්නේ නැත්තේ? මොකද්ද මේකට හේතුව? තියෙනව හේතුවක්. මොකද්ද? ඕතමෝ තමාගේ රෝ සම්පත් අරගෙන ඇය උන්මාදයට පත් වෙලා ඉන්නේ මොකක් නිසාද? තමන්ගේ රූප සම්පත්තිය නිසා. දැක්කද? තමන්ගේ රූප සම්පත්තිය නිසා. අන්නේ රූප සම්පත්තිය නිසා ඇය උන්මාදයට පත් වෙලා ඉන්නේ. ඒ උම්මාදයට පත් වෙලා තිබිච්ච එකේ මොකද්ද සිද්ධ වෙන්නේ? උම්මාදයට පත් වෙලා තියෙන එකේ මොකද්ද සිද්ධ වෙන්නේ? එයා ඒක ප්‍රධාන කරගෙන උගසේන හැම වෙලේම පල්ලහැට දාපු එක තමයි ඇයි කරේ. බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. සිටු පුත්‍රයාණන් තමාගේ කොල්ලෙකු කොටත්ම සිතයි. තමාගේ හරියට නිකන් මේ සාමාන්‍යයෙන් මෙහෙකරුවෙක් තරමකටවත් වැඩකාරකමේ දෙන මෙහෙකරුවෙකු තරමකටවත් මෙයා මෙයාට සලකන්නේ නැහැ. මෙයා කියලා කියන්නේ කවුද මෙතන? තමන්ගේ බිරිඳ. බලන්නකො වෙච්ච අවනඩුව. සිටු පුත්‍රයාණෝද මගේ මේ අභිමානේ මෑට වඩා සම්පත් ඇත්තන් ඇති හේයින් සම්පතක් නිසාත් නොවේ. මොකද්ද මේ කියන්නේ? මේ සිටු පුත්‍රයා කල්පනා කරනවා මගේ මේ අභිමානේ මගේ මේ උජාරුව හරිද මගේ මේ අහංකාරකම ආඩම්බරේ මෑට වඩා සම්පත් ඇත්තන් ඇති හේයින් සම්පතක් නිසාත් නොවේ. මෙයාට වඩා සම්පත් මට තියෙන නිසා. ඒ කියන්නේ උගසේන සිටු පුත්‍රයාට අර අර මේ ගැහණු කෙනාට වඩා සම්පත් තියෙනවනේ. හැබැයි මට එහෙම සම්පත් තියෙන නිසාමත් නෙමෙයි අර ආඩම්බර. පැහැදිලිද කීපෙක? දැන් කවුද මේ විද්දද්දුවට සම්පත් ගොඩාක් තියෙන නිසා නෙමෙයිනේ ඔය තරම් ආඩම්බර වෙලා තියෙන්නේ. එතකොට එයාට වඩා සම්පත් තියෙන කෙනෙක් නේ උගසේන කියලා කියන්නේ. සිටුවරයෙක්ගෙනේ නේද? හත්මුතු පරම්පරාවකටම ප්‍රකෝටි ගානක ධනස්කන්ධයක උරුමකාරයනේ මේ උගසේන කියලා කියන්නේ. හරිද? එතකොට එහෙනම් මොකක්ින්ද වෙන්නේ නැද්ද? පුතේ මත බලන්න තමා ಜಾති සම්පන්න නොවන හේයි. හරිද? ಜಾතියක් නිසාත් වෙයි. තමා ಜಾති සම්පන්න. ඒ කියන්නේ ಜಾති සම්පන්න කියන එකෙන් මෙතන අදහස් කරන්නේ පුතේ මොකද්ද? හොඳ ඉපදීමක් නැතිව ඉන්න කෙනෙක් නිසා නෙමෙයි. මං හොඳ ඉපදීමක්, මං හොඳ සිටු පවුලක. දැන් ඉස්සර ඉන්දියාවේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කොටස් හතරකට බෙදලා තියෙනවානේ. එතකොට ඔන්න ඔය කියන කොටස් හතරෙන් උසස්ම කුලයකට තමයි මං අයිති වෙලා ඉන්නේ. ඒ නිසා මෙයා මේ නිකම්ම විද්වත් කුලයක කෙනෙක්. ඈ සර්කස් පෙන්නන පවුලක ඉපදිච්ච ගෑනු ළමයෙක්. හැබැයි මම ඊට වඩා උසස් කුලයක ඉපදිච්ච කෙනෙක්. හැබැයි මෙයා කුලිය ගැන සලකවත් නෙමෙයි, කුලිය ගැන හිතලවත් නෙමෙයි මට මෙහෙම කරන්නේ. එහෙනම් මෙයා කුලමානයෙන් උද්දාමයටපත් වෙලත් නැහැ. සල්ලි නිසා උද්දාමයටපත් වෙලත් නැහැ, කුලිය නිසා උද්දාමයටපත් වෙලත් නැහැ. හරිද? බලමුකෝ මොකක් නිසාද එහෙම වෙලා තින්නේ කියලා. රූපත් හේයින් ඒහා තමා දන්නා ශිල්ප පමණක් නිසායි. ඔන්න ලෙඩේ හොයාගත්තා. මට කියන්න බලන්න මොකද්ද ලෙඩේ කියලාද? ඇයි මෙයා ආඩම්බර වෙලා තියෙන්නේ? මොකක් නිසාද? කියන්න බලන්න. මොකක් හින්දාද මෙයා ආඩම්බර වෙන්නේ?
ඇයි මේ ආඩම්බර වෙලා තියෙන්නේ? විද්දක් දියනේ. සල්ලි නිසාද? නෑ. කුලෙ නිසාද? නෑ. එහෙනම් මොකක් ඉඳලාද? එයා දැන් ශිල්පයේ ඉඳ. ඔව් විද්දත් ඉගෙන ගත්ත විද්දත් ශිල්පයේ ඉඳ. තව මොකක් ඉඳලාද? ලස්සන නිසා. අන්න හරි. අසීමිත රූප සම්පත්තියක් මෑට උරුම වෙච්ච නිසා මේ රූපේ නිසානේ උග්ගසේන දෙමව්පිය රතෑරලා දාලා සිටු තනතුරු සියල්ල මතෑරලා දාලා ආවේ ළමයි. ඈ? එතකොට ඒ නිසානේ නේද උග්ගසේනට මේ හැමදේම නැති වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න කුලේ නිසා දෙමෙයි සෝරි. කුලේ නිසාවත් නෙමෙයි ධනේ නිසාවත් නෙමෙයි මෑ රූප මදයෙන් සහ ශිල්ප මදයෙන් මත් වෙලා හිටපු නිසා තමයි මෑ උසස් කියලා හිතාගෙන හිටියේ. ඒ දෙකෙන්ම උග්ගසේන පරාදයි. හරිද? උග්ගසේන පරාදයි. ඇයි? උග්ගසේන කියලා කියන්නේ පුරුෂේ. එතකොට ඊට වඩා අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? මෙයා කිසිම ශිල්පයක් පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක්. ප්‍රායෝගිකව ජීවත් වෙන්න පුළුවන් කර්මාන්තයක් කරගන්න බැරි කෙනෙක්. එතකොට විද්දක් දිනේ තනින් රජීවත් වෙන්න පුළුවන් නේ? එයා හොඳ ශිල්පයක් පිළිබඳව මේ හසල දැනුමක් ලබා ගන්න තියෙන කාන්තාව. ඒ නිසා මෙයාට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ගැන. ඒ නිසා උග්ගසින ඊයත් එකයි නැතත් එකයි. පිටියත් එකයි නැතත් එකයි. මෑ දන්නා ශිල්ප උගත්තේ මුත් සයන් සිද්ධ නොවන්නේ වේද? මෑ දන්නා ශිල්ප ඉගෙනගෙන තියෙන්නේ ඉබේම නෙමේ. සයන් සිද්ධ ඉබේ නොවේ. ඇගේ ඒ බෑවුම් පළවා මමත් ශිල්ප උගනිමි. මයිලනුවන් කරා ගොසින්. මොකද්ද කිව්වේ? බෑවුම් පළවා මෑගේ අහංකාරය දුරු කරලා මමත් ගිහිල්ලා මයිලනුවන් කරා ගොසින් මාමණ්ඩිය කරා ගිහිල්ලා මාමණ්ඩිය ගාවට ගිහිලා තමන් සමර්ථ හේයින් තමන් දක්ෂේක් නිසා උන් දන්නා ශිල්ප ඉගෙනගෙන පය දීමෙන් හැරී ගොසින් රට මුළුල්ලේ ශිල්ප පෑගෙන ඇවිදිනවා. මොකද කිව්වේ? තමන් දක්ෂේකින්ද හරිද මාමණ්ඩිය ගාවට ගියා. මාමණ්ඩිය ගාවට ගිහිලා තමන් දක්ෂේකින්ද උන් දන්නා ශිල්ප ඉගෙනගෙන ඔහු දන්නා සියලුම ශිල්ප ටික ඉගෙනගෙන පය දීමෙන් හැරී ගොසින් පය දීමෙන් කියන්නේ පුතේ දැන් අර බුලත් පය කියලා එහෙම කමත් භාෂාවේ තියෙන්නේ නේද? එතකොට මේ මලු ආදී ඇදීම නිසා කද මලු ඇදීමෙන් හැරී ගොසින් රට මුළුල්ලේ ශිල්ප පෑගෙන ඇවිදිනවා. මොකද්ද උනේ? කාලයාගේ යෑමෙන් මෙයා හොඳ දක්ෂ පුද්ගලයෙක් බවට පත් වුණා. මෙයා දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙලා මොකද්ද උනේ? ඉගෙන ගන්න ඕනේ සියලුම දේවල් ඉගෙන ගත්තා. කදමලු අදින එකෙන් හැරි ගොසින් ඉවත් වෙලා ගිහිල්ලා රට මුළුල්ලේ ශිල්ප පෑගෙන විදිනවා. ආනේක තමයි කිව්වේ උත්සාහවන්තයා ජයගනී කියලා. අන්න බලන්න. ඔබාන ජීවිතේ මොනතරම් අපට ලස්සන පාඩමක් තියෙනවද කියලා. රට මුළුල්ලේ ශිල්ප පෑගෙන විදිනවා. ඒ නිසා මෙයා මොකද කරේ? මෙච්චර කාලයක් තිස්සේ අහගෙන හිටපු බැනුම් වලින් හෙම්බත් වෙලා අර මාමණ්ඩි ගාවට ගිහිල්ලා එයාගෙන් ශිල්ප ඉගෙනගෙන එයාගේ අර කදමලු අදින එක සම්පූර්ණයෙන්ම නතර කරලා දාලා එයා දැන් තනින් යන පුතේ ශිල්ප පෙන්නන. රජගහ නුවර උපන් වැඩි නුවර නොවේදයි ලැජ්ජාවෙන් බලහත් නොපියා ඊටත් අවුත්. රජගහ නුවරට උපන් වැඩි නුවර නොවේදයි හැම තැනම ඇවිදින ගමන් මොකද කරේ? රජගහ නුවර දැන් තමන් ඉපදිච්ච නුවර කියලා ලැජ්ජාවට පත් වෙන්නේ නැතුව. හරිද? ලැජ්ජාවට පත් වෙන්නේ නැතුව බලහත් නොපියා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඊටත් අවුත් එතනටත් ආවා. මම ඉපදිච්ච තැනනේ මම සිටු පුත්‍රයෙක් වෙන්නනේ හිටියේ. එහෙම කියලාත් හිතන්නේ නැතුව මොකද්ද කරේ? දැන් ඔන්න රජගහන උඩට ඔන්න දැන් මෙයා ආවා. ඇවිල්ලා පුතේ ඒ බලන්නකෝ වෙච්ච දේ. මේ තනට සත්වන දවස් මම ශිල්ප දක්වමි උග්ගසේන සිටු පුත්තුමරට කියා යවුව. එනවුන්ස් එකක් යවුවා. අදටල් නම් එහෙම කරන්නේ නේ. එනවුන්ස් එකක් යවනවා. මොකක් කියලාද යවන්නේ? උග්ගසේන සිටු පුත්‍රයා අද ඉඳන් හත්වන දවසේ ශිල්ප දක්වනු ලැබේ කියලා පොඩි අනවුන්ස් පාක් කියන්නේ නැති නේද? ඒ නිසා කොහොම හරි දැන් ඔන්න
මෙයාට ශිල්ප පෙන්වීම සඳහා අවස්ථාවක් සලස ගන්න උන දැන් හැමතැනටම පණිවිඩයක් යවුවා. පණිවිඩයක් යවුවට පස්සේ හරි. අපි යනවා ඊළඟ චේදර. සත්වන දවස් බොහෝ දිනක් රැස්ස. හත්වන දවසේ දා පණිවිඩය යවලා ඊට හත්වෙනි දවසේ හැමදෙනාම දැන් රැස් වෙලා මෙසි මැත්තේ මෙසිලා ගත්ත. මොකද උනේ අට්ටාල පිට අට්ටාල උඩ හිටියා. උග්ගසේන සිටපොත්තොද සැටරියන් උණදණ්ඩක් බිම හිඳුවාලා. පුතේ මතක තියාගන්න මොකද උනේ උග්ගසේන සිටපුත්‍රයා උග්ගසේන සිටපුත්‍රයා රියන් 60ක් සැට කියන්නේ මෙතන 60ක්. ඒතකොට රියන් කියන්නේ පුතේ ඒ කාලේ භාවිතා කරපු මිනුම් ක්‍රමයක්. හරිද? අපි අද සෙන්ටිමීටර් මීටර් කිලෝමීටර් මිලිමීටර් කියලා කතා කරන්නේ අන්න ඒ වගේ. හොණදණ්ඩක් බිම හිඳුවාලා බිම හිටෙව්වා. හොණදණ්ඩ වගට නැග්ගෝය. මොකද කරේ? හොණදණ්ඩ අගිස්සට ගියා. ඒ දවස් බුදුහොත් අලුයම් බේරේ ලෝව බලනසේ. අප්පා මොකද උනේ? එදා උදේ පාන්දර හරියටම බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවිතලා ලෝකේ දිහා බැලුවා. තව බලපු අවස්ථාවක් මට කියන්න. එහෙන් බලපු අවස්ථාව වැඩි විලා ගන්න බෑ ටග්ගල උත්තර දෙන්න. මහා කරුණා සමාපත්තිය සමවැදිලා. ඔව් කියන්න පුතේ. පටාචාර දිහා බලපු අවස්ථාව. පටාචාර දිහා බලපු අවස්ථාව. තව මේ ළඟට එකක් තියෙනවා. අඟුලිමාල. අඟුලිමාල අනහල්. එතකොට ඔය වගේ අවස්ථා. සෝභාග. ඔව් සුනීත සෝපාක නේද රජ්ජුමාලා. ඔය වගේ ඊට පස්සේ කවුද මේ ආලවක යක්ෂයා නේද? ඔය වගේ ගොඩක් චරිත අපිට හම්බ වෙනවා. එතකොට මහා කරුණා සමාපත්තිය කියලා කියන්නේ උන්වහන්සේ තවත් කෙනෙක් දිහා මහා කරුණාවක් උපදවාගෙන බලන්න ඊළඟ මට්ට කුණ්ඩලි මහා කරුණාවක් උපදවාගෙන බලන්න පුළුවන් හැකියාව වර්ධනය කරගත්ත ශ්‍රේෂ්ඨ චරිතයක්. ඒ නිසා උදේ පාන්දර කාලේ බලනවලු අද කවුද මගේ පිටට පත් වෙන චරිතය කියලා. එහෙම බලන වෙලාවේදී උන්වහන්සේට එදා පෙවුනවලු කාවද? උග්ගසේනව බලන්නක වෙච්චද බලනසේක් බලන වෙලාවේ හුණදඬු අගට නැගෙන්නාට පෙර ආතුව තමන් වහන්සේගේ නුවණ නැමැති හුණදඬු අග උන්නොන් දැක. එතකොට ලීවලින් හදපු හුණදඬට නගින්න කලින් හරිද තමන් වහන්සේගේ ප්‍රඥාව නැමැති හුණදඬු අග ඉස්සරට පෙනුණා කාවද? ඒතර ලස්සන උපමාවක් කියන්නේ හුණදඬු අග ඉස්සරට පෙවුණලු කාවද පුතේ? උග්ගසේනව වන්නේ කුමක්ද හෝයි බලනසේ. ඒක මම බුදුරජාණන් වහන්සේ බැලුවා. එකපාරට උන්වහන්සේගේ සිතට ආව කාවද? උග්ගසේනව. උග්ගසේන මොකද්ද කරන්නේ කියලා ඔන්න දැන් උන්වහන්සේ බලනවා. බලන වෙලාවල උන්වහන්සේට පේනවා මෙන්න මෙහෙම. සිටුපුත්තේ ශිල්ප දක්වමි කියලා. උණදඬු වග සිට්ටි. හරිද? දැන් උග්ගසේන සිටුපුත්‍රයා ශිල්ප දක්වනවා කියලා දැන් උණදඬේ අගිස්ස ඉන්නකොට ඔහුගේ නැටීම් දක්නා නිසා බොහෝ දෙන රැස් ඇති. එතකොට මෙයා ප්‍රසිද්ධ චරිතයක්. මෙයා නුවර සිටුපුත්‍රයාගේ පුතෙක්. ඒ නිසා මෙයා හරි ප්‍රසිද්ධ වෙච්ච චරිතයක් නිසා විශාල පිරිසක් දැන් මේක නරඹන්න බලන්න එනවාලු. මම එතනදී ගාතාවක් කියමි. මං එතනදී ගාතාවක් දේශනා කරනවා. දැන් කවුද මේ කියන්නේ හිතන්නේ? බුදුහාමුදුරුවෝ. ඒ අසා සුවාසූ දහසක් දෙන නිවන් දකිති. 84000ක් දෙනා මොකද වෙන්නේ? නිවන් අවබෝධ කරගන්නවා. සෙල්ලම් පිරිසක් නෙමේ. උග්ගසේනියොත් උණදඬු වගදීම රහත් වෙති. දැනවදාලසේක. ඒක මම මොකද උනේ? උග්ගසේන සිටුපුත්‍රයාත් මං කියන ගාථාව අහලා මං කියන බණපදේ අහලා මං දේශනා කරන බණපදේ අහලා අර උණලී අගිස්සේ ඉඳන්ම මොකද කරනවා කියන්නේ? රහත් භාවයට පත් වෙනවා. බලන්න මොනතරම් අපූර්ව අවස්ථාවක්ද කියලා. එසේ දැන දෙවන දවස් සිඟා වඩනා වේලා සලකාලා දෙවන දවසේ පුතේ කියන්නේ ඊට පස්සේ දවසේ උදේ වුණ දැන් පින්ඩ පාතේ වඩින වේලාව ආවට පස්සේ මහනගන පිරිවරා රජගහනුවරට සිඟා වංශේක අනිකුත් මහා සංඝරත්නයත් එක්ක උන්වහන්සේ දැන් ඔන්න බුදුහාමුදුරු මොකද කරේ? පින්ඩ පාතේ වැඩිය. කොහෙටද පුතේ වැඩියේ? රජගහනුවරට. උග්ගසේන නම් සිටපොත්තෝහද බුදුන් ඇතුළු නුවරට නොඩනා තෙක්ම කෙලිලලු බලන්ට රැස්සුවන් කොක්සන් ගසන නියාවෙන් ඇඟිලිපා හිඟි කොටලා හොණදඬු වග සිටලා නික්ම සිස් අහසම සත්විතක් එත්තක් මෙන් සිසැරියා බැස හොණදඬු වග සිටිය. හරියට මේක නිකන් ප්‍රාතිහාර්යක් වගේ බලන්නකො වෙනද මෙතන.
උග්‍රසේන නම් සිටුපුත්තුද උග්‍රසේන සිටුපුත්‍රයාද බුදුන් ඇතුළු නුවරට නොවඩනා තෙක්ම බුදුරජාණන් වහන්සේ නුවර ඇතුළට වඩිනකන් කෙලිලලු බලන්ට රැස් වූවන් පීඩාව බලන්ට ආපු අය ඔක්සං ගසන න්‍යායෙන් ඔක්කර විශිල්පාරක් ගහනවා කූවක් තියනවා අත්පොඩි ගහනවා ඔය වගේ පොඩි පොඩි දේවල් ගසන න්‍යායෙන් ගසන න්‍යායෙන් කියනකින් මෙතන අදහස් කරේ පුතේ ගසන පරිද්දෙන් එතකොට කොක්කර දමන පරිද්දෙන් ඇඟිලි පෑ හිඟි කොටලා පුතේ මොකද කරන්නේ ඇඟිල්ල පෙන්වලා ඉඟි කරනවා ඇඟිල්ල පෙන්වලා ඉඟි කරලා හුණදඬු අග සිටලා නික්ම උණදණ්ඩි අගිස්සේ ඉඳන් එතනින් නික්මිලා සිස් අහසම සත්තිතක් පෙත්තක් මෙන් සිසරීලා මොකද කියන්නේ හත් පාරක් අර හිස් අවකාශයට පැන නැගිලා හත් පාරක් මෙයා පෙත්තක් වගේ කරගෙනවා හරිද එතකොට පෙත්තක් වගේ මෙයා අර දැන් මල් පෙත්තක් දැන් ওই සමහර මහල් වල පෙති තියෙන උඩ දාප මොකද කරකිලා 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 බිමට වැටේ ඔයාලා දැකලා තියෙනවනේ සෙල්ලමට එහෙම කරන්න පොඩි අය අන්නේ වගේ පුතේ මොකද වෙන්නේ දැන් ඔන්න හුලම් පෙත්තක් වගේ දැන් මේ කරකිලා බැහැලා හුණදඬු අග සිටිය ආයෙත් මොකද කරන්නේ එකපාරටම හුණදඬු අග ඉස්සර තමයි දැන් ඔන්න එන්නේ උඩ පැනලා කරකිලා 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 ඇවිල්ලා එකපාරටම වැටෙන්නේ කොහෙද හුණදඬු අග ඉස්සර තමයි වැටෙන්නේ ඒ වේලාවට බුදුහොත් නුවර ඇතුළට වඩනාසේක් මාර වැඩේ කියන්නේ ওই වෙලාවටම බුදුරජාණන් වහන්සේත් ඔන්න දැන් ওই වෙලාවටම බුදුහාමුදුරුවෝත් ඔන්න දැන් නුවර ඇතුළට වැඩියා රැස්සූ පිරිස බව අග උවත් සිටිනට සමර්ථ වූ තමන් වහන්සේ දිසාව බලනමුත් උණදඬු සැටරියනක් විතර මුත් වඩා උඩ සිටිනට බල නැති උග්‍රසේනයන් දිසාව නොබලන ලෙසට ඉතාව අදාළසේක මොකද්ද උනේ බලන්න රැස්සිච්ච පිරිසට අග ඌවත් සිටිනට සමර්ථ ඌ තමන් වහන්සේ දිසාව බලනමුත් ආ රැස්සෙලා ඉන්න පිරිසට අග්‍ර වෙච්ච ප්‍රධානිය වෙච්ච ඈ ඒ කියන්නේ භවයේ කෙලවර ඒ කියන්නේ මේ වෙනකොට සියලුම කේශයන් නැති කරලා ඉවරයි කවුද බුදුරජාණන් වහන්සේ ඒ නිසා 84000ක් නෙමෙයි ලක්ෂ 2ක් එතන මිනිස්සු හිටියත් ඒ හැමෝටම වඩා භවයේ කෙලවර දැකපු උත්මේක තමයි බුදුහාමුදුරුවෝ ඒ නිසා භවයේ කෙලවර නැමැති අග හිටපු බුදුහාමුදුරුවෝ දිහා විතරක් බලන්න ඕනේ කියලා අදිස්ථානයක් උන්වහන්සේ ඇති කරගත්තා පැහැදිලිනේ එතකොට අන්න ඒ අදිස්ථානයත් එක්ක අනිත් පැතර උන්වහන්සේ තන අදිස්ථානය තමයි මොකද දැන් භවයේ කෙලවර නැමැති අගිස්සේ කෙලවර ඉන්න මාව දිහා පමණක් බැලිය යුතුයේ මේ කොහෙවත් නැති උණලීයක අගිස්සේ ඉන්න උගසේනයන් දිහා බලන්න හොඳ නැහැ කියලා උන්වහන්සේ අදිස්ථානයක් ඇති කරගත්තා ඊට පස්සේ ඊටාගත් ඊටවදාලසේක මොකද කරේ ඊටවදාලසේක පුතේ බුදුරජාණන් වහන්සේ අදිස්ථානයක් ඇති කරගත්තා හරි අපි යනවා ඊළඟ ඡේදෙට උග්ගසේනියෝ තමන් පානා කෙලි තමන්ම දක්නා පමණුත් රැස් ඌව උන් නොබලන න්‍යාව දැන මුසුප්පෝ ගොසින් දැන් මා රාහුලා ඇයි දැන් මෙයා මාර ගේමක් දීලානේ මේ මේ සෙල්ලම පුරුදු වෙලා ඈ ප්‍රචාරයක් යවලා සෑහෙන සෙනගක් නూరు කැඳවාලා දැන් මෙයාගේ මේ උත්සවය පෙන්වන්න හදනේ සර්කස් එක එතකොට උග්ගසේනියෝ තමන් පානා කෙලි තමන්ම දක්නා පමණමුත් මම විතරනේ දෙයියනේ බල දකින්නේ මමම කරනවා මමම බලනවා හරියට අර සමහරව ඉන්නෝනේ සමහර කෑම જાති හදලා එයා විතරමනේ කන්නේ ඒක වෙන කාටවත් කන්න දෙන්නත් බෑ වෙන කාටවත් කන්නත් බෑ මම්ම කරනවා පුළුවන් ටික කාලා ඉතුරු ටික වීහි කරනවා ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ නේද ගෙවලුල ඉන්නකොට ඔයගේ පොඩි පොඩි දේවල් එනවනේ තින් නේද හරි එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි දැන් කාට දුන්නේ පුතේ උග්‍රසේනටත් සිද්ධ වුනේ. එයාම සර්කස් එක පෙන්වනවා. එයා විතරයි බලන්නේ. රැස් ඌව උන් නොබලන න්‍යාව දැන රැස්විච්ච අය බලන්නේ නැහැනි කියලා දැනගත්තට පස්සේ මොසොප්පුව ගොසින් කනගාටුවටපත් වුණා. සෑඩ් මූන්. පුල් මවුල් ගියා දැන්. ඈ හොඳටම අවුල් ගියා. ගියාට පස්සේ මොකද උනේ? අවුරුද්දකින් සමසකින් අරුමයක්සේ පානා කෙලි අවුරුද්දකට සැරයක් මාස 6කට සැරයක් අනේ මේ ඉදිරිපත් කරන පුදුමයක් විදිහට ඉදිරිපත් කරන ක්‍රීඩාව බුදුන් නවුත් මේ තැනට සම්භව බුදුජානන් වහන්සේ මේ ස්ථානෙට ඇවිල්ලා ඈ වැඩම කරලා සම්භව හමු වෙලා කියලා කියනවා හමු වෙලා
ඔබම අමුතුව පහළ වූවාසේ උන්වහන්සේ නිකන් ආගන්තුකෙක් පහළ වුණා වගේ මේ නුවරට මා ආදීන් පානා කෙලි බලන්න ඕන නැත මගේ ක්‍රීඩා බලන්න කිසිම කෙනෙක් නැහැ මෙච්චර කාලයක් තිස්සේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් මේ ලෝකේ හිටියා මේ රජ ගහ නුවරට ඕන තරම් උන්වහන්සේ වැඩියා හරිද වැඩම කළා ඒ වැඩම කළත් එදා වැඩිය වෙලාවේ ඒ වඩිනකොට ඊට කලින් කීපාරක් මේ මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවද මිනිස්සු බුදුහාමුදුරුවන්ට කීපාර මිනිස්සු වැඳලා තියෙනවද හැබැයි අද මොකද උනේ අද මම මේ ක්‍රීඩාව කරන්න හදනකොටම දෙයියනේ මේ ඔක්කොම කට්ටිය බුදුහාමුදුරුවෝ දිහා බලා ඉන්න ඕනේ කවදාවත් දැකලා නැති ගන්නට කියලා දැන් ඔන්න මොකද උනේ ලොකු වේදනාවකින් දැන් ඔන්න මෙයා කටයුතු කරනවා ඊට පස්සේ පුතේ පැසුණු ගොයම් මුල්ලු වාසයේ දුක්ගෙන උගත් තිල්පේ සිස්සී පැසුණු ගොයම් සිස්සුවා වගේ පැහිච්ච ගොයම් වල මුල් කුණු වුණා වගේ පැහිච්ච ගොයම් වල මුල් කුණු වුණොත් මොකද වෙන්නේ පැහිච්ච ගොයම් වල මුල් කුණු වුණොත් මොකද වෙන්නේ ඒ ගොයම් ගහගෙන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ දුක්ගෙන උගත් ශිල්පයේ සිස්වියේ සිට ඉගෙනගත් ශිල්පයේ සම්පූර්ණ වතුර ගියා කියලා දැන් ඔන්න මෙයා හිතුවා. හරිද කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා ඔන්න දැන් මෙයා හිතුවා. එහෙම හිතලා ඉවර වෙලා බුදුහොත් උන්ගේ අදහස් දැන මුගලන් මහතෙරුන් වහන්සේ බණවාලා බුදුහාමුදුරු උන්ගේ අදහස් දැනගත්තා. බුදුරජාණන් වහන්සේට තියෙන පර චිත්ත විජානන ඥානේ පර කිව්වා අනුන්ගේ චිත්ත කිව්වා සිත විජානන කියව දැන ගැනීම අනුන්ගේ සිත් කියවීමේ හැකියාවක් තිබුණා. හිතන පතර දෙය මොනවද කියලා උන්වහන්සේට කියන්න බලන්න හැකියාවක් තිබුණා. හරිද? එතකොට එහෙම හැකියාවක් තිබිච්ච බුදුරජාණන් වහන්සේ බැලුවා මේ වෙලාවේ උග්‍රසේනගේ හිතේ තියෙන්නේ මොකද්ද කියලා. බලනකොට දැනගත්තා මෙන්න මෙහෙම පොඩි අවුල් ගිය මූඩ් එකක් තමයි දැන් මෙයාට සම්පූර්ණයෙන්ම තියෙන්නේ කියලා. ඊට පස්සේ පුතේ ඒක දැනගෙන මුගලන් මහතෙරුන් වහන්සේ බණවාලා මුගලන් හාමුදුරුවන්ට කතා කරලා උගසේන නම් සිටු පුත්‍රයාට ශිල්ප දක්වන්නට කියවයි වදාළ සීක උගසේන සිටු පුත්‍රයාට එන ශිල්ප පෙන්වන්න කියන්නකෝ මුගලන් හාමුදුරනේ කියලා දැන් ඔන්න බුදුහාමුදුරුවෝ දේශ කිව්වා දේශනා කළා මහතෙරුන් වහන්සේත් ගොසින් මොකද කරේ මුගලන් හාමුදුරුවෝ දැන් ඔන්න එතනට වැඩම කළා වැඩම කළා ගිහිල්ලා මොකද්ද කිව්වේ ඉංගපස්ස නටපුත්‍ර උගසේන මහ බලං කරෝහි රංගං පරිසාය හාසයස්සසු මහජන මොකද කියේ බුදුරජාණන් දැන් ඔය ගාථාවෙත් තියෙනවා අපි ලියාගත්තනේ අපිම ඉංගපස්ස මෙහි බලන්න එහෙම නැත්නම් උග මේ මුලින්ම තියෙන්නේ මෙහෙමනේ මහ බල නටපුත්‍ර හරිද එතකොට මහත් බලයක් ඇති මහත් ශක්තියක් ඇති නටපුත්‍ර නාටක පුත්‍ර එහෙම නැත්නම් නළු පුත්‍රය උග්ගසේන උග්ගසේනේනි මහත් බලයක් තියෙන උග්ගසේනේනි පරිස ඉංගපස්ස මෙහෙ බලන්න කියලා කිව්වා පරිසාය බලා සිටින අය සඳහා රංගං කරෝහි රංගණෙහි යෙදෙන්න මහා ජනං හාසයස්සු මහජනයා සිනා ගන්වන්න කියලා දැන් ඔන්න ආරාධනාවක් කරා කවුද ආරාධනා කරේ පුතේ මුගලන් හාමුදුරුව ගිහිලා ජන ගාථා වදාරා බුදුන් වදාලා මෙහෙවර වදාලා සීක බුදුරජාණන් වහන්සේ වදාරපු කාර්ය පිළිබඳව පොඩි අදහසක් දැන් ඔන්න උග්ගසේන සිටු පුත්‍රයාට මුගලන් හාමුදුරුව ඔළුවට දැම්මා කිලි ලරුවේ යොදන්ට බුදුන් මහ තෙරුන් වහන්සේට විධාන කළේ හැයිද යතොත් බලන්නකො වෙනදී මේ ක්‍රීඩාවේ යදීම සඳහා බුදුහාමුදුරු මුගලන් හාමුදුරුවන්ට ඇයි දැන්නුම් ඒ කියන එකටත් ඔන්න කතාවක් තියෙනවා ඒ තමයි මත්tei ඕහට වෙන ප්‍රයෝජන සල්කාය පැහැදිලි දෙයක් එක දැන් අර කිසිම කෙනෙක් බුදුහාමුදුරුව දිහා ඇරෙන්න උග්‍රසේන දිහා බලන්න එපා කියන සංකල්පේ බුදුහාමුදුරු හැදෙව්වනේ පුතේ ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම හිතපු බුදුරජාණන් වහන්සේ ඇයි දැන් මේ අර කියන උගසේනට දැන් මේ සර්කස් එක නැත්තම් මේ තමන්ගේ නාට්‍ය තමන්ගේ නැටුම නර්තනය පෙන්වන්න කියලා ආරාධනා කෙරෙව්වේ එහෙම හිතනොත් එහෙම අපිට රසකයි ඒකටත් උත්තරයක් දීලා තියෙනවා මොකද්ද? ඒතර බලන්න ධර්මසේන හාමුදුරුවන්ගේ රචනා ශෛලිය තුළ
ශ්‍රාවකයා වෙහෙසටපත් කරවල නැහැ. එතකොට ශ්‍රාවකයාට විචිකිච්ඡාවක් හිතේ සැකයක් ඇති කරවල නැහැ. බොහෝම ලස්සනට ගලාගෙන යන ගංගාවක් වගේ මේ කතාවේ රසය තමන්ගේ සහෘදයාට ශ්‍රාවකයාට පාඨකයාට රසවින්දනය කිරීමේ හැකියාව උන්වහන්සේ බොහොම අපූර්වවට මෙතනදී නිර්මාණය කරලා තියෙනවා. හරි. අපි යනවා කතාවට. ඕහරි මත්තේ ඕහරමනේ ප්‍රයෝජන සලකාය. ඒ කියන්නේ ඉස්සරහට ඔහුට වෙන ප්‍රයෝජන සලකලා. උග්ගසේන යෝධ මහතෙරුන් වහන්සේගේ කතා වාසා. උග්ගසේන මහතෙරුන් වහන්සේගේ කතාව අහලා බුදුගොත් මාගේ ශිල්ප දක්නා කැමැති නියාවනේ සතුටු වුණ දඬු අග සිටම මොකද්ද උනේ ශා බුදුරජාණන් වහන්සේ දැන් මෙයා දන්නේ නැහැ බුදුහාරු ඉස්සල්ල හිටපු දෙ ඒ නිසා මෙයා කල්පනා කරා බුදුහාමුදුරුවොත් මගේ මේ ශිල්පේ බලන්න දකින්න ආසාවක් හිතේ ඇති කරගෙන ඒ නිසා මං මේක දෙන්න පුළුවන් උප්පරිම සුප්පරිම විදිහට මං කරන්න ඕනි කියලා හිතලා මොකද කරේ දැන් ඔන්න හිතේ ලොකු ආසාවක් ඇති කරගත්තා ඉංගපස මහපඤ්ඤ මොග්ගල්ලාන මහිද්దిక කරෝමී රංගායම් පරිසාය ආසයාමි මහා ජනං මොකද කිව්වේ මහා පඤ්ඤ මහත් ප්‍රඥාව ඇති මහිද්దిక මහත් වූ ඉරිදි බලයක් ඇති මොග්ගල්ලාන මොග්ගලන් හාමුදුරුවනේ පරිසාය පරිසාය කියලා අපි ඉස්සල්ලා කතා කරා පිරිස සඳහා එමෙ නැත්තම් බලා සිටින අය සඳහා රංගං කරෝමි රංගනේ එදෙමි මහා ජනං හාසයාමි මහා ජනයා සිනා ගන්වමි ඊට පස්සේ ඒ ගාතාව කියලා හුණදඬු අගින් අහසට නැගීලා තුදුස් සිටක් විතර විචර අහස සිසැරි පියා බැසලා හුණදඬු අග සිටිය මොකද කරේ තුදුස් සිටක් කියලාද පුතේ තුදුස් සිටක් කියන්නේ කියන්න බලන්න කීවතාවක්ද उत्तर देना दुदुसिटाख्या धर्मना උග්ගසේන කෙලිල අලුවේ ඇලුම් තබාලා මේ ක්‍රීඩාවට ඇලුම් තබාලා මේ ක්‍රීඩාවට ආසාවක් ඇති කරගෙන ගිය දවසේ ඔයා මේ ක්‍රීඩාවට ආසාවක් ඇති කරගෙන ගිය දවසේ පස්කදේ ආලයක් තරුව පංචස්කන්දේ තියෙන ආලයක් හරින්න පංචස්කන්දේ කොහොම විතර මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්දේ එහෙම කිව්වට පස්සේ එම පස්කන්ද එන දවස පවත්න ඇලුමුතරව ඒ නිසා එම පස්කන්ද තුලින් ඔයා නිර්මාණය කරගන්න දැන් ඇස තුලින් රූපයක් නිර්මාණය කරගත්තා ඊට පස්සේ අපි වේදනාව සංඥාව සංකාර විඥාන කියලා වගේ කොටස් පහක් අපි කතා කරනෝනේ පංචස්කන්ද කියලා එතකොට අපේ මේ ශාරීරියේ තියෙන පංච ඉන්ද්‍රියන් වලින් විදින දේවල් වලට මේ පංචස්කන්ධ කියලා කියන්නේ නේද? එතකොට පුතේ අන්න ඒ දේවලුත් ඔයා පුළුවන් නම් අයින් කරගන්න. දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ආලයක් තරුව මේ වෙලාවේ වාගාව තියෙන ස්කන්ධයන් කෙරෙහි ඈ පංචස්කන්ධයන් කෙරෙහි ඔයා ගාව තියෙන ආලයක් බැඳීමත් අතහරින්න. එසේ කළා නම් කෙලි ලලුවෙන් තබා එහෙම කරොත් එහෙම ක්‍රීඩාවෙන් තබා ක්‍රීඩාවෙන් ඇරෙන්න ජාති ජරා මරණෙනුත් මිදෙවයි වදාලසේක මොකද්ද කිව්වේ උභාස කිව්වා ඔයා ක්‍රීඩාවට ඇලුම් තබාලා ඔයා ක්‍රීඩාවට ගියානේ
පීඩා කරන්න ගියානේ අන්නේ යනකොට ඔයාගේ සිත තුළ තිබිච්ච ඈ පංචස්කන්ධයේ පිළිබඳව තිබිච්ච ආසාව ඒ හැමදේම ඔයා අතාරි එතකොට ඒ වාතුලින් වා නිර්මාණය කරගත්ත සිටිවිලි සමුදායත් ඔයා අයින් කරගන්න ඒ විතරක් නෙමෙයි ඔයා ක්‍රීඩාව තුළින් කියන්නේ ක්‍රීඩා කෙලිලරුවෙන් තබා ජාති ජරා එතකොට ක්‍රීඩාවෙන් දුරස් වෙලා ක්‍රීඩාව කියලා කියන්නේ මේ ලෝකයට විතරයි පරලෝකයට වැදගත් භාවයක් නෑ ඒකෙන් ඒ නිසා ඔයා ඒකෙන් අයින් වෙලා අයින් වුණා වගේ ජාති ජරා මරණ ජාති කියනව දරුවනේ මොකටද ඉපදීමට ජරා කියනව ජරාවට පත්වීම මරණ කියනව මරණයට පත්වීම මේකින කරුණු තුනත් ඔයා මිදෙන්න පංචස්කන්ධේ ආලේ අතහරිනව වගේ නැවත ඉපදීමක් බලාපොරොත්තු වෙන්න එපා නැවත ජරාවට පත්වීමක් බලාපොරොත්තු වෙන්නත් එපා නැවත මරණයට පත්වීමක් බලාපොරොත්තු වෙන්නත් එපා කියලා දැන් ඔන්න ධාර්මිකව බුදුජානන් වහන්සේ අර ලස්සන අවවාදයක් දුන්නා දේශනා කෙලවර සුවාස උදහසක් විතර සත්‍යෝ නිවන් දුටුව මොකක්ද උනේ 84000ක් පමණ පිරිස දැන් ඔන්න නිවන් අවබෝධ කරගත්තා හරි පුතේ එතකොට අපි අන්තිමටම කතා කරේ සුවාස උදහසක් විතර සත්‍යෝ නිවන් දුටුහ දුට කියන තැනින් ඊට පස්සේ උග්ගසේන සිටුපුත්‍රයානෝද කරග රහත් වන්නාසේ නොවන මුත් උග්ගසේන සිටුපුත්‍රයා කරග කියන එකෙන් මෙතන අදහස් කරේ පුතේ කරග කියලා කියන්නේ දැලි පිහිය අග කියන එක දැලි පිහිය අග රහත් වන්නාසේ නොවන බව මුත් එතකොට දැලි පිහිය අග රහත් වනෝ වගේ නොවනවා ඌවද හරිද ඒ තේරෙන මොකද කියන්නේ කියලා නෝන බව මුත් හුණදඬු අගදී පිරිසිඹියාපත් රහත්ව හුණදඬු අගිස්සේදීම රහත් භාවයට පත් වුණා එතකොට මෙතන පැහැදිලිවම කිව්වොත් කියන්නේ සරලව ගත්තොත් දැලිපිහිය අග රහත් වෙනවා වාගේ නෝනවා උවද වෙන්නේ නැතුව උවද දැලිපිහියක් අගදී රහත් වෙනවා වගේ මේ රහත් වෙනවා වගේ නොවන බව මුත් හුණදඬු වගදී පිලිසිඹියා පත් රහත් එතකොට හුණදඬු වගිස්සේ මොකද උනේ මෙයා රහත් භාවයට පත් උනා හුණදඬෙන් බැසපියා බුදුන් ළඟට ගොසින් හුණදඬෙන් උණලියෙන් බැස්සා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිදගෙන ගිහිල්ලා පසඟ පිහිටුවාලා වැඳ පසඟ පිහිටුවාලා එතකොට මේ අපේ දෙදණයි වැලමිටයි නලලයි වැලමිටවල දෙකයි කකුල් දෙකේ දෙදණයි නලල කියන ස්ථාන පහම බිම හිටින වඳිනවට මේ වඳිනකොට ඒ ස්ථාන පහම බිම ගෑවෙනව නම් අපි ඒකට කියනව දරුවනේ පසඟ පිහිටෝල වඳිනවා කියලා ඊට පස්සේ කිව්වා ගෙන මහන කරන්නට මහන කරන්නට ආරාධනා කළහ බුදුජානන් වහන්සේට ආරාධනා කළා බුදුහාමුදුරනේ මාව පැවිදි කරන්නේ කියලා බුදුහොත් දකුණත දික්කොටලා බුදුරජාණන් වහන්සේ මෙහෙම දකුණුවත දික් කරා මහන මෙසේ එවයි වදාලසේක එතකොට බුදුරජාණන් වහන්සේ කතා කළා මහන මෙහි එන්න කියලා ඒ වේලේ තුන් සිවුරු ආදී වූ අට පිරිකර දරා මොකද උනේ තුන් සිවුරු එතකොට තනිපට සිවුර දෙපට සිවුර අඳනකඩේ ඔය කියන සිවුරු දරාගෙන අට පිරිකර දරා අට පිරිකරේ කොටස් අටක් එනවා නේද මොනවද රෙද්දෙන් පහයි යකඩෙන් තුනයි එහෙම මතක තියාගත්තම ලේසි එතකොට තනිපට සිවුර දෙපට සිවුර අඳනකඩේ ඉනේ බඳින බඳපටිය ඊට පස්සේ පෙරහන් කඩේ ඊට පස්සේ පාත්‍රය දැලිපිය ඉන්දිකට් නූල් බෝල් කියන දෙක එකක් විදියට ගන්න. එතකොට ඔන්න ඔය කියන කොටස් 8න් යුක්තව දරා සැට වස්ගිය මාතර කෙනෙකුන් වහන්සේ මෙන්. එතකොට එහිබික මහණ උපසම්පදාවෙන් තමයි පැවිදි වෙන්නේ. ඒතර ඒක මම විස්තර කරන්න බලාපොරොත්තු නැහැ. මොකද අපි අඟුලි මාල දමනේදී අපි ඒක කතා කරා. ඒ කියන්නේ සංසාර ගමනේදී කවතරි දවසක අටපිරිකරයක් පූජා කළා තියෙනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහණ මෙහි එන්නේ කියලා කතා කරාට පස්සේ අර හිස් ට්‍රැවල් ऑटोमेटिकली බෑවිලා ස්වාභාවික මේ එකපාරටම බෑවිලා උපසම්පදා වෙලා අවුරුදු 60ක් වස් සමාදන් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ස්වරූපයෙන් tempat ගතියකින් යුක්තව මහාන වේශයක් මවාගෙන ඒ අවස්ථාවේ පෙනී ඉන්නවා මෙන්න ආකල්ප සම්පන්න වූසේක වහන්දෑද වහන්සේද ඇවැත්නි සැටරියන් උණදන්නේ බස්නා ගමනේ බයක් නොවීදී ਵਿਚාරා ඊට පස්සේ අතන වටේ පිටේ හිටපු හාමුදුරුවෝ මේ
उपवास में उनलीयम बाइन कोट पुकार बायक्य मितुन नेत्त कियला आपेटा बायक नेते की काली बुदुन करा गोसीन क्यों आने ने मुनो बायक पात मट्टे पियून ने किला उन्हें देंग क्यों इटे पासे मुकदर करे बुदुन करा गोसीन बुद्रो जानंग वहां से गावट गिहिं क्यों आ स्वामीनी बुदु हामद्रुवने उग्गसेन तिरे हो उन्हें दन्ने बसना गमने तमंट बायक नेते किए थे मुकदर किवे अने बुदु हामद्रुने में उग्गसेन हामद्रु किया वने में उनलीयम बाहिने वेलावे उन्हां से किसी में बायक सका ऐतिहुने ने किया ऐलेसा किया तमंग राहत नियावा खंगवती की सेक मुकाद किवे ये भी दिए थे किया ला तमंग राहत बावे पत्तुना के ला निकांग अंगवेनो बुद्धुहुत बुद्ध जाने वाहन से क्यों देशना करा महानिनी भिक्षु वाहन से मापुतुन वैन्न उन्ट मगे पुत्रयन मगे पुत्रयन के ला में तना दाहत करे बुद्ध जाने वाहन से सारना किये किने कुटे बायक कोइंड बायक ने බුදුන් සරණ ගිය කෙනෙකුට සංසාරේ බය ඇති වෙන්නේ නැණි කියලා ඔන්න දැන් කියුවා දේශනා කළා වදාරා බ්‍රාහ්මණ වගින් ගාතාවක් වදාලා තේක බ්‍රාහ්මණ වගේ ධම්මපදයේ තියෙන බ්‍රාහ්මණ වගේ ගාතාවක් අරගෙන උන්වහන්සේ මොකද කරේ දේශනා කළා දේශනා කෙලවර බොහෝ දෙනා නිවන් දුටා ඒතකොට ඒ දේශනාවත් අහලා ගොඩක් කට්ටිය මොකද කරේ නිවන් අවබෝධ කරගත්තා ඒහින් නොනැත්තු නිසි නිෂ්ප්‍රයෝජන වූ කෙලිලලු ආදී ඇලුම් හැර ඒ නිසා මොලේ තියෙන අය ප්‍රඥාවන්තයින් මේ කිසිම ප්‍රයෝජනයක් නැති මේ කෙලිලලු ආදී ඇලුම් හැර ඒ නිසා ක්‍රීඩා ආදී ඇලෙන්නේ නැතුව නිවනෙහිම ඇල්ම කොට නිවන් අවබෝධය කරගන්න ඇල්මක් ඇති කරගෙන ඇල්මක් ඇති කරගෙන තුන් දුසිරින් දුරුව තුන් ආකාරයකට වැරදි කරනවා මිනිස්සු සිත කය වචනේ කියන එක පාවිච්චි කරලා. එතකොට ඒ දේවල් වලින් දුර වෙලා තුන් සුසිරි පුරා සිත කය වචනේ කියන තිකෙන් මොකද කරන්න ඕනි? හොඳ වැඩ කරන්න ඕනි. ආන්න ඒවා සුසිරි පුරා හොඳින් කරලා මතු මතුවේ ලැබිය යුතු අනාගතයේ ඉස්සරහට ලැබෙන්න ඕනි. ලොවි ලෞතුරා ගුණ විශේෂයට පිහිට විය යුතු. මොකද කිව්වේ? මේ ලෝහි ලෝතුරා කියුවේ ලෞකික සහ ලෝකෝත්තර ලෞකික කියන්නේ අපි මේ ගත කරන ජීවිතයට ලෝකෝත්තර කියන නිර්වාණ සැපේට ඒ නිසා අන්න ඒ දෙකටම පිහිට වෙන්න ඕනි ಗುಣ අපි ජීවිතයේ තුල සිත කය වචනේ කියන තුන්දර පාවිච්චි කරලා සම්පූර්ණ කරගන්න ඕනි කියලා තමයි ඔන්න දැන් අවසානයේදී ඉදිරිපත් කරේ ඊට පස්සේ බලන්න නැවත එක් දවසක් ධම්සභේ කතාවක් උපදවනසේක් ධම්සභේ කියලා කියන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ධර්මාසනේ එක පැත්තක ඉන්න භික්ෂුන් වහන්සේලා සහ උපාසකවරු අනිත් පැත්තේ ඉන්න භික්ෂුණීන් වහන්සේලා සහ උපාසිකාව මේ අයට අපි කියනවා සිව්වණක් පිරිසය කියලා මේ සිව්වණක් පිරිස ඉන්න මේ ධම්සභා මණ්ඩපයේදී කතාවක් ඇති වෙනවා ඇවැත්නි රහත්වන්ට නිසි මෙවැනි පිනක් ඇති කෙනෙකුන් විද්වතුන් නායකවන්ට කාරණාකින්ද ඇවැත්නි ආයුෂ්මතුනි ආයුෂ් වර්ධනය වෙන්න ආයුෂ්මත් වෙන්න කියලා තමයි ආමන්ත්‍රණය කරේ හාමුදුරුවෝ හාමුදුරුවන්ට රහතෙන්ට මෙච්චර පිනක් තියේදී ඇයි මේ කොහෙවත් ඇදි මේ විද්දතුන් කෙනෙකුන්නා එක්වන්ට මොන වගේ කාරණාවක්ද හේතුණේ මේ උග්ගසේන හාමුදුරුවන්ට කියලා දැන් ඕන කතා වෙනවා රහත්වන්ට නිසිව කළ පිනුත් කවරේදයි කීසේක ඒක මං කුවා ඒ ඇසේ රහත් වෙන්න පුළුවන් උනානේ මොනවද මෙයා මේ තරම් කරපු පින් කියලා ඕන දැන් කතාවක් ආවා බුදුහොත් ඒ අසා වදාරා බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව ඇහුණා ඇහිච්ච වෙලාවේ උන්වහන්සේ වදාරා දේශනා කළා මහණෙනි महानिनि मे देकटम निस्सकलो तुमोमय मे देकटम सुदुसुदे कले तुमोमय तमम्मय कौद तमम्मय किवे उग्गसेनमय कियला वदारा कियला एम विभूत करन्नट एय विस्तर करन्नट एक विस्तर करन्नट हेलिदराव करन्नट गिय दवस कसुप बुदुन्गे अन्न दैन अर अपि किवन धर्मसेन हामुदुरु अतीत कथावत् इदिरिपत् करनवा कियला समहर तैन्वलदी ओन्न ए लक्षणय तमय दैन मेके पेन्नन्ने हिंदे काश बुद्रजान महान से काले दी रन दागब करने काली रत्तरन चैत्य खदन काले वरनेस नुवर एत्तो सालबा गेन्वा गेन दागब मेहवर करम्मा यन्ना हु अतुरु मगदी वरनेस नुवर वैसियो सालबा गेन्वा गेन सालबा अवे अवे हमदेयं पुरुवा गेन अर गेन जब मेहवर करम्मा यन्ना हु चैत्य वर कटीतु करन्न ओनी किली दागन दा यना अतर मगदी एक तेरा के ने कौन सिंगा गिये उन
एक भिक्षुन वहांसे नमक एक हामदुर नमक पिंड पात वाटी नोल एक कुल दुवनी के नेक देख मेक देखा एक कुल दुवनी कांता वाक देख देखला समनंट तमंगे स्वामी आट कता कला एक तरके ने कुन वहांसे सिगा वैडी से एक मुका दुने एक एक हामदुर नमक सिंगा वाटी नमा गेने याना गैल वाला बातों बहु है था මේ අපි ගෙනියන මේ මේ ගැල්වල කරත්තවල බතු තෝරන තරම් තියෙනවා පත් පාත්‍රය පිළිගන්න ගන්නට පාත්‍රය ගෙනම මැනවේ කිව්වේ තමන්ගේ ස්වාමියාට කතා කළා අන බලන්නක හාමුදුරුවනේ පින්ඩ පාති වඩිනවා ඈ ධාන ටිකක් බෙදා ගන්න හොඳම අවස්ථාව මේ කරත්තවල ඕන තරම් බත් පුරවලා තියෙනවා අනේ අපි ගිහිල්ලා මේ ධාන ඩිංගක් මේ පූජා කරන්න පාත්‍රය පොඩ්ඩක් අරගෙන ඉන්නවා කියලා ස්වාමියාට කතා කරලා කිව්වා ඊට පස්සේ උවිත් නොමැලිව පාත්‍රය ගෙන එයාත් කම්මැලි නැතුව ගිහිල්ලා පාත්‍රය අරගෙන ආවා බත් පාත්‍රයේ පුරාලා ඉස්තවිර භික්ෂූන්ට පිළිගන්වාලා බත් පාත්‍රයේ පුරාලා බත් පාත්‍රයේ පිරෙන්න ඉස්තවිර භික්ෂූන් වහන් භික්ෂූන්ට පිළිගන්වාලා මොකද මේ පාත්‍රයේ පිරෙන්න බත් බෙදුවා ගිහිල්ලා අර භික්ෂූන් වහන්සේට පිළිගන්වාලා නිවන් දකමෝවයි පතාගත්ත නිවන් දකින්න මොනි මේ පිනෙන් කියලා මොකද කරේ ප්‍රාර්ථනාවක් කරගත්තා උන්ගේ ධන පිළිගන්ට සම්බ වූවොත් රහක් කෙනෙක් යාගේ දාන පාත්‍රයේ පිළිගන්න පිළිගන්ට එතන හම්බ වුණේ හොඳ වෙලාවට රහතන් වහන්සේ නමක් ඒ හිං දිවසින් බලනුව ප්‍රාර්ථනාව තෙල ලෙසින්ම සමුර්ධ වන න්‍යාව දැන සිනා පාලකල හාමුදුරුව බැලුවා මෙයාගේ ප්‍රාර්ථනාව මොකද්ද කියලා පාත්‍රයේ පූජා කරනකොට නිවන් දකින්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කරේ ඒකේ විදිහටම සමුර්ධමත් වෙන නිසා ස්ථීර වශයෙන්ම සිද්ධ වෙන නිසා හාමුදුරුවන්ට පොඩි හිණාවක් ගියා හීනියට ඊට පස්සේ මොකද උනේ දන්දුන් උපාසිකාවෝද සිනා පාල කළා දැක දාන පූජ කරපු උපාසිකාව සිනා පාල කරපු නිසා දැක කාරණා පිටාරා නොපියා සමනන්ට මොකද කිව්වේ දැන් දන් දීපු හාමුදුරුව පාත්‍රේ අතර ගන්නකොට පාත්‍රේ අතර ගත්තේ හොම හිනා වෙලා හරිද ඒකට මොකද්ද කියලා හේතුව අහන්නෙත් නැතුව තමන්ගේ ස්වාමියාට ඇවිල්ලා කියනවා මුන් වහන්සේ සිනාවක් සිපිසේක मनुष्य स्वामी महासंगरत्न तरह पापिया එහෙම කියන්න කියන්නේ එසේ සැටියයි කියා එසේ සැටියයි එහෙමද කියලා විතරයි කිව්වේ තේරුණාද ඒවා එහෙම ඔව් සමහර විට එහෙමත් වෙන්න ඇති ඔව් එහෙම වෙන්න පුළුවන් කියලා වගේ අදහසක් එයා නිකන් ඉදිරිපත් කළා උන් කීවාම ගිවිසගෙන නික්මුණා වූ එයා කියපු එකත් අර කාන්තාවත් පිළි අරගෙන දැන් ඔන්න දෙන්නත් එක්ක තමන්ගේ ගමන ගියා මේ උන් දෙන්නා කළ කී කටයුතු මේ උන් දෙන්නාම කරගත්ත දේවල් ඌ ඊ ආයු පමණින් සිට දෙව්ලොව ඉපද දැන් ඉන් චුතව ඔවුන් දෙන්නම මොකද කරේ ඔහුසා ඇය ඔවුන් දෙන්නම ආයු පමණින් කරගත්ත එකනම් තමට ලැබිච්ච ආයුෂ පමණින් දෙව්ලෝකේ දෙව්සැප විඳලා ඉන් චුතව එයින් පිටත් වෙලා එයින් අයින් වෙලා එලෙස බස කියාලෝ ස්ත්‍රී විද්දද්දුව උපන ඒ නිසා හැමෝටම මනමාලකම් පාන්න පුළුවන් කුලයක දැන් ඔන්න විද්දද්දුව ඉපදුනා උග්ගසේනියෝ සිටු කුලේ ඉපදත් විද්දත් සැටියයි කියාලෝ බස ගිරිස පමණකින් තුමු නොවිද්දත්වත් විද්දතුන් හා එක් වූය බලන්නකෝ වෙන හැටි දැන් එයා අර කාන්තාව මෙහෙමයි නේද ස්වාමීනි කියලා කියපු වෙලාවේ යාකවණන් එහෙම එපා එහෙම කියන්නේ එපා කියලා කිව්වනම් ඔන්න එයා විද්දත් කුලේක පෙදෙන්නේ විද්දත් කුලේකට ඉපදුනේ නැති වුණත් එයා විද්දත් කුලේකට සම්බන්ධ වෙන්නේ නැහැ ළමයි හරිද විද්දත් කුලේකට එයා සම්බන්ධ වෙන්නේ නැහැ කිසිම හේතුවක් මත හැබැයි යා විද්‍යත් කුලේ ඉපදුනේ නැති වුණත් යා විද්‍යත් කුලයට සම්බන්ධ වුණේ ඇයි පුතේ? එයා අර වෙලාවේ අර කාන්තාවට එහෙම කියන්න එපා කියලා නොකියා එහෙම වෙන්න ඇති කියපු නිසා. බලන්නකෝ වචනේ තියෙන ප්‍රබලත්වය. හරිද? ඊට පස්සේ රහත් තෙරුන්ට දීලු බත් පාත්‍රයේ අනුසසින් රතන් වහන්සේට බත් පාත්‍රයේ පූජ කරන්න පුත් පූජා කිරීමේ අනු මේ මේ ආනිසසෙන් උග්ගසේන තෙර හොරාතු එනිසා උග්ගසේන රහත් වුණා මොකක්ින්දද බත් පාත්‍රය පූජා කරන්න සම්බන්ධ වෙච්ච නිසා ඊට පස්සේ
විද්දද්දූද මෙහෙණි සස්නේ මහණව රහත් වීමෙන් විද්දද්දුවත් මොකද කරේ මෙහෙණි සස්නේ කාලයාගේ ඇවෑමෙන් මෙහෙණි සස්නේ පැවිදි භාවයට පත් වෙලා රහත් වීමෙන් මනුෂ්‍ය ජාතීන් අඩුව උපනතත් මනුෂ්‍ය ජාතියේ අඩුවෙන් කාලයේ ගත කළත් කියන්නේ මනුෂ්‍යාත්මයක ගිහියෙක් වෙලා අඩු කාලයක් ගත කළත් ආර්ය ජාතීන් සරි උවයි වදාළ සීක මොකද කරේ ආර්ය ජාතියට එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ කෙනෙකු වශයෙන් සමාන වෙන්න පුළුවන් වුණා කියලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළලා අවසන් වුණා මේ සිත තබා ඔන්න පුතේ ධර්මසේන හාමුදුරුවන්ගේ අවසාන ධර්මෝපදේශයේ කතාව අවසානයේ දෙන මේ සිත තබා මේ සිත තබා කියලා කියන්නේ මේ සිත සංවර කරගෙන අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරු වීරු අනුන්ට අනුන් පීඩාවට පත් කරන්න හොඳ නැහැ අනුන් මේ 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 පරිහානියට පත් කරන්න හොඳ නැහැ අනුන්ව හෙලා දකින්න හොඳ නැහැ ඒ නිසා තමන්ගේ සිත මොකද්ද කියලා හරියට පුරුදු කරගෙන තමන්ගේ සිත මොකද්ද කියලා හරියට පුරුදු කරගෙන ඒකෙන් තව කෙනෙකුට යහපතක් කරන වෙරෙන්න කිසිම කෙනෙකුට කරදරයක් විපත්තියක් වින්නැහියක් කරන්න එපා කියන එක තමයි ධර්මසේන හාමුදුරු කතාව අවසානයේදී පැහැදිලි කරේ හරි එතකොට පුතේ ඔන්න ඔතනින් අපේ උග්ගසේන කතා වස්තුවේ කතාව අවසන් වෙනවා හරි එතකොට උග්ගසේන කතා වස්තුවතල ඉදිරිපත් කරපු මේ කතන්දරෙත් එක්ක අපිට තේරෙන දෙයක් තමයි ධර්මසේන හාමුදුරුව මෙතනින් ඉදිරිපත් කරන්න හදලා තියෙන්නේ මේ හිතේ තියෙන ප්‍රබලත්වය පිළිබඳව ලබා දීලා තියෙන ධර්මෝපදේශයත් එක්ක බලපුවම එක පේනවනේ ඒ කියන්නේ අපේ දැන් අර දුරංගමං ඒක තරම් කියලානේ අපේ හිත සමාන කරන්නේ දුර ගමනක් යනවා තනිව හැසිරෙනවා කියලා නේද අපි අර තියෙනවනේ දහබලසල් පොත්වල තියෙන අන්න ඒ වගේ පුතේ මේ සිත කියන එක හරි ප්‍රබල දෙයක් ඈ සිත කය වචනය කියන මේ තුන්දරම සංවර කරගෙන ජීවත් වෙන්න ඕනිය එහෙම ජීවත් උනාට විතරක්මදී ඒයින් තමන්ගේ පරලෝක ජීවිතයට යහපත් දෙයක් සිද්ධ කරගන්න ඕනිය ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතයේද සාර්ථක කරගන්න ඕනිය කියන එක තමයි මුන්වහන්සේ මෙතන ලබා දීලා තියෙන ධර්ම උපදේශයන් බවට පත් වෙන්නේ මම ඉතින් ওই සංක්ෂිප්තව කෙටියෙන් ওই කරුණටි කතා කරේ අපි ඉස්සරහට මේවට උත්තර ලියාගෙන යද්දී ඒක පැහැදිලිව විස්තරාත්මකව නිදර්ශනාත්මක සහිතව උදෘතත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට ඔයාලට හරි ළමයි. එතකොට එහෙනම් අපි අද කතා කරන්නේ උගසේන කතා වස්තුවේ කතාවේ අර්ථ පැහැදිලි කිරීමේ තේ නිසා වචනයක් වචනයක් ගන්න අපි කතාව කතා කරා. එතකොට ඔයාලගේ ඔයාලට දැන් කතාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. මොකද අපි ගිහි සතියේ කතාවේ සරල අදහස කතා කරමින් ලිව්වා. ඒ නිසා අපි එහෙනම් ඊළඟ දවසේ නම් පුතේ බලාපොරොත්තු වෙනවා උගසේන කතා වස්තුව තුළ අපි අපිට මොන දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න වලට කොහොමද අපි පිළිතුරු ලියන්නේ කියන කාරණාව ගැන අපි ඊළඟ දවසේ නම් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. හරි එහෙනම් අපි ඊළඟ දවසේ මේ විදිහට හම්බ වෙමු. එහෙනම් පුතේ හැම දිනාටම සුභ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම බුත් සරණයි. පරිස්සමෙන් ඉන්න එහෙනම් ඔක්කොටම ආයු බෝවන්. බුත් සරණයි සර්. හරි පුතේ. ආයු බෝවන් සර් සුභ රාත්‍රියක්. බුත් සරණයි ආයු බෝවන්. හරි.